හොඳයි සියලු දෙනාටම සුබ දවසක් සුබ දවසක් කියවෑ. හරි. ටක් වෙලා ගියා ඌටි කාරණාවක් හින්දා. හරි. අපි අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ. ඒක මම වැන්දමක් ඔයාලට යවලා තියෙනවා. අලුත් මාතෘකාවක් මෙතන ඉඳන් තමයි ඔයාලට යන්නේ. අපේ ෆයිනල් එක්සෑම් එකට අදාළ කරුණු කාරණා ටික අපි කතා කරන්නේ මෙතන ඉඳන්. හරි. නූතන මානව සම්පත් කළමනාකරුගේ අභියෝග. හරි. නූතන මානව සම්පත් කළමනාකරුට තියෙන අභියෝග මොනවද කියන එක තමයි අපි කතා කරන්නේ. ලියාගන්න මාතෘකාව. මාතෘකාව ලියාගන්න නූතන එනදා සමකාලීන මානව සම්පත් කළමනාකරුගේ අභියෝග. මේ බලන්නකෝ, ඔයාලා දැනලා HRM කියලා ගත්තට පස්සේ HRM ගැන කතා කරලා HRM ගේ මූලික කරුණු කාරණා ටික අපි කතා කරානේ නේද? මානව සම්පත් කළමනාකරුගේ ප්‍රධාන කාර්යයන් ටික අපි කතා කරා. මතකයිනේ මම කතා කරලා ඉවර කරේ. එතකොට මේ නූතන මානව සම්පත් කළමනාකරු කියලා කියන අදට ඔබින මානව සම්පත් කළමනාකරු. ඔයාලා අපි ඔක්කොම කතා කරන්න යන්නේ මෙයා ගැන. එතකොට මෙන්න මේ කියන හැකියාව දක්ෂතාවයන් පිළිබඳව තමයි අපිට කතා කරන්න ඕනේ. හරිද? එතකොට මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද වෙද්දි මානව සම්පත් කළමනාකරුවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන කරුණු කාරණා පිළිබඳව. විශේෂයෙන්ම අද වෙද්දි මානව සම්පත් කළමනාකරු මම ඔයාලට කිව්වා මානව සම්පත් කළමනාකරු ප්‍රධාන කාර්යයන් කීපයක් ඉෂ්ට කරනවානේ. මොකද්ද? රැකියා නිර්මාණය කිරීම, රැකියා ප්‍රතිනිර්මාණය කිරීම, රැකියා විශ්ලේෂණය, ඒ වගේම සැලසුම් කිරීම, ආකර්ෂණය, තෝරා ගැනීම, බඳවා ගැනීම, අනුස්ථාපනය, සංවේදන කළමනාකරණය, පුහුණුව හා සංවර්ධනය, රැකියා ඇගැයීම, ඒ වගේම කාර්යඵල ඇගැයීම, ඒ වගේම විනය කළමනාකරණය, සුභ සාධනය, ඒ වගේම දුක්ගැනවිලි කළමනාකරණය, ශ්‍රමික සම්බන්ධතා කියලා කතා කරන්නේ. පැහැදිලි නේද? මේ ටික ඔක්කොම කතා කරලා ඉවර කරලා මීට අදාළව එක්සෑම් එකක් තිබ්බා. අපි දැන් එක්සෑම් එකක් ලිව්වා. හරි. එක්සෑම් එක ලිව්වා. ඉතින් මං හිතනවා එක්සෑම් එක ඉතාමත් හොඳින් ලියන්න ඇති කියලා. මොකද මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් සහයෝගය මම ඔයාලට දුන්නා කියලා මම විශ්වාස කරනවා. ඒක එහෙම වෙන්න ඇති නේද? විභාගේ එච්චරම අමාරු නෑ නේද? මැසේජ් එක දාන්නකො අමාරු නාද කියලා. එහෙම අමාරු වෙන්න විදියක් නෑ. මොකද මට කරන්න පුළුවන් දේවල් ටික මම ඔක්කොම කරා. ওই විදියටම මම ෆයිනල් එක්සෑම් එකේ පේපර් අවශ්‍ය කරන පේපර් ටික කතා කරලා ඔයාලට දෙනවා. හරිද? ඒක මතක තියාගන්න. හැබැයි හැමදාම පන්තියට සහභාගී වෙන්න. මොකද මෙතන ඉඳන් අපි කතා කරන පාඩම් ටික එකිනෙකට වෙනස්. තේරුණාද? මේක තිබුණානේ මානව සම්පත් කළමනාකරණය කියන කාර්යයන් ටික එකිනෙක මම ආවනේ. හැබැයි දැන් මේ කතා කරන ඒවා ඊට වඩා හාත්පසින්ම වෙනස්. වෙනස් කියලා කියන්නේ
අද වෙද්දී ඔයා ලංකාවේ නෙවෙයි පිටරට රැකියාවකට යන්න ඕන වුණොත් එහෙම මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් ඔයාලට රැකියාවක් ලබා ගැනීමට පවා පහසු වෙන්න තමයි මේ මේ පාඩම් ටික මම පෙළගස්සලා තියෙන්නේ. මොකද ලෝකේ පුරාවම කතා කරන මානව සම්පත් කළමනාකරණයේ කාර්යභාරය සම්බන්ධයෙන් මම මේ එකිනෙක පාඩම් වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේවා ගලාගෙන යන පාඩම් විදියට නෙවෙයි තනින් 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 තියෙන ප්‍රධානතම පාඩම් ටික තමයි මේකට එකතු කරලා තියෙන්නේ. ඒතර මේක ඇත්තරම සාමාන්‍ය HRM එකේ උපාධියකට ඉගෙන ගන්න කරුණු කාරණා හා ආසන්නයෙන්ම ඉගෙන ගන්නවා. ඇත්තරම ආසන්නයෙන් ඉගෙන ගන්නවා සියල්ලක්ම මම කියලා කියන. නමුත් HRM එකට අදාළව ඩිග්‍රී එකකදී ඉගෙන ගන්න කරුණු කාරණා වලට ළඟටම එන්න මේකෙදී ඔයාලා ඉගෙන ගන්නවා. සමහර කාරණා ඊට වඩා වෙනස් ඒවාත් මේක අස්සේ තියෙනවා. මොකද අපි පිටින් තියෙන කරුණු කාරණාත් මේකට ගලපලා තියෙන නිසා. එතකොට නූතන මානව සම්පත් කළමනාකරුගේ අභියෝග ගැන කතා කරනවා. ඊගාට මම ඊගා දවසේ කතා කරනවා ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරුගේ අභියෝග මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කරනවා උපාය උපක්‍රමික මානව සම්පත් කළමනාකරණය උපාය උපක්‍රම කියන්නේ මොනවද කියලා කතා කරනවා. මානව සම්පත් කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය බද්ධ වෙලා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. ඊට පස්සේ අපි කතා කරනවා සංවිධාන චර්යාව ගැන. සංවිධාන චර්යාව ගැන කතා කරද්දී සංජානනය ගැන අපි කතා කරනවා නේද? තොර සංජානනය සහ පුද්ගල තීරණ ගැනීම ගැන කතා කරනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අවදීන් පිළිබඳව කතා කරනවා. පෞරුෂත්වය පිළිබඳව වෙනමම අපි කතා කරනවා. ඊට පස්සේ ගැටුම් කළමනාකරණය ගැන අපි කතා කරනවා. ඒ වගේම අපි නායකත්වයේ මානව සම්පත් කළමනාකරණය හා නායකත්වයේ බැඳුණු කරුණු කාරණා ගැන අපි කතා කරනවා. ඒ වගේම මානව සම්පත් කළමනාකරණය හා ආචාර ධර්ම ගැන කතා කරනවා. ඒ වගේම විවිධත්ව කළමනාකරණය ගැන අපි කතා කරනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම මානව සම්පත් කළමනාකරණයට වැදගත් වන වර්තමානයේ භාවිතා කරන අනුපමක් පිළිබඳව අපි විශේෂයෙන්ම කතා කරනවා. ඒ වගේම සිද්ධි අධ්‍යයනය ගැන අපි කතා කරනවා. එතකොට ඒ වගේම ජපානයේ කන්සෙප්ට් එකක් විදිහට පංචවිධ සංකල්පය ගැන අපි කතා කරනවා. හරි. එතකොට මේ කරුණු එකිනෙකට වෙනස්. ඒ නිසා මේ පාඩම් වලට පන්තියට සහභාගී වෙලා ඒ ගන්න දැනුම අනිවාර්යයෙන්ම ඔයාලට වැදගත් වෙනවා. ඒ නිසා පුළුවන් හැම වෙලාවක තුලම සහභාගී වෙන්න අනිත් අවස්ථාවන් වලදී රෙකෝඩින් එක හරි ෆලෝ කරන්න ෆලෝ කරලා ටච් එකේ ඉන්න සබ්ජෙක්ට් එකත් එක්ක ටච් එකේ ඉන්න හරි ඒක ඔළුවේ තියාගන්න. එහෙනම් දැන් මෙන්න මේ කාරණා ටික ඉවර වුණා. මෙතනින් පස්සේ දැන් අද ඉඳන් පටන් ගන්න කාරණා ටික තමයි ඔයාලට මතක තියාගන්න ඔයාගේ ෆයිනල් එක්සෑම් එකට එන්නේ. එතකොට මේ දක්වා ඉගෙන ගත්ත ඒවා ෆයිනල් එක්සෑම් එකට එන්නේ නැහැ. හරි ෆයිනල් එක්සෑම් එකට එන්නේ. හැබැයි මේවා තමයි මේ කතා කරන ඒවා තමයි ෆයිනල් එක්සෑම් එකට එන්නේ. හරි. එතකොට ඒකේ පළවෙනි කාරණාව තමයි නූතන මානව සම්පත් කළමනාකරුගේ අභියෝගයන් කියන එක කතා කරන්නේ. හරි. මොනවද ඒ අභියෝගයන් කියලා අපි බලමු. මෙතන නූතන මානව සම්පත් කළමනාකරණයේ අභියෝග තුනක් ගැන කතා කරා. ඒක එකක් තමයි හරි පුද්ගල අභියෝග. ඊජායක සංවිධාන අභියෝග. ඊළඟ පාරිසරික අභියෝග. දැන් මේ 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 අභියෝග තුනට නූතන මානව සම්පත් කළමනාකරුවන් මුහුණ දෙන්න ඕනේ. එතකොට නූතන මානව සම්පත් කළමනාකරුවන් ඕකට මුහුණ දෙන්න යද්දි ඔයාලා දන්නවා මේ සමස්තය ගැන කතා කරනකොට අපි දන්නවා ව්‍යාපාරවල තියෙන්නේ ගතික පරිසරයක්. හරිද? ඒතොර ගතික පරිසරයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ. ඒතොර මේ ගතික පරිසරයේ ඇතුලේ තියෙනවා ප්‍රධාන කාරණා තුනකට අපිට මේ කඩා ගන්න පුළුවන්. ප්‍රධාන කාරණා තුනකට මේ කඩා ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම අභ්‍යන්තර පරිසරයක් තියෙනවා.
ඊගොඩ සූක්ෂම ඊගොඩ පාරිසරික සාර්ව කියන සාර්වක හරි. එතකොට මෙන්න මේ පරිසරයන් තුනේ කණ්ඩායම් තුනක් ඉන්නවා. දැන් අභ්‍යන්තර පරිසරයේ ඉන්නේ කවුද? අරමුණු සම්පත් සහ සම්පත් නීති තියෙනවා, සම්පත් තියෙනවා, අරමුණු තියෙනවා. ඒ වගේම කළමනාකරුවන්ගේ අභිමතාර්ථ ටික මේක ඇස්සේ ගොඩනැගිලා තියෙනවා. හරිද? එතකොට සූක්ෂම පරිසරය තුල ඉන්නවා කවුද? පාරිභෝගිකයෝ ඉන්නවා, සැපයුම්තරුවෝ ඉන්නවා, එතකොට නාහිමියෝ ඉන්නවා. මෙන්න මේ කට්ටිය මේක ඇස්සේ සාර පරිසරය ඇතුළේ ඉන්නවා. තාක්ෂණික පරිසරය තියෙනවා, තාක්ෂණික, ඊට පස්සේ ශිල්පීය, දේශපාලනික, සමාජීය, සංස්කෘතික, ආර්ථික, ඒ බලවේග ටික මේ පස්සේ. හරිද? එතකොට මේ ඔක්කොටම තමයි අපි කියන්නේ මොකද්ද? සාර්ව පරිසරය කියන එකට සමස්ත පරිසරය කියන නිර්මාණය වෙන්නේ අපේ මෙන්න මේ ඔක්කොමත් එක්ක. එතකොට මේකට අපි කියනවා ව්‍යාපාරික පරිසරය. හරි. මෙන්න මේ ව්‍යාපාරික පරිසරය ඔව් දැන් අර එදා එක්සෑම් එක ලියන්න බැරි වෙච්ච අයට මේකප් ටෙස්ට් එක මේ මාසේ අන්තිම සතියේ තියෙනවා. ඒක මැසේජ් එකක් දැන් දීලා තියෙන ලියා ගන්න බැරි වුණ අයට එදාට සහභාගී වෙලා ලියන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නැහැ. ඒ අවස්ථාව දීලා තියෙනවා. එතකොට සාර්ව පරිසරයේ, සූක්ෂම පරිසරයේ සහ අභ්‍යන්තර පරිසරයේ ගත්තට පස්සේ මේ හැම එකක්ම හැම බලවේගයක්ම ඉතා ඉක්මනින් වෙනස් වෙනවා. තේරුණාද? දැන් හිතන්නකෝ ආර්ථික වෙනස් වෙන විදිය බලන්න. දැන් මාස 5කට 6කට උඩදී ලංකාවේ තිබ්බ පොලිය අනුපාතය 30 32කට ගියා. ෆික්ස් ඩිපොසිට් වලට 28 26 හම්බු. හැබැයි අද වෙද්දි මේ මාස 6 ඇතුළත දැන් 11.5 10 වගේ ගානකට බැලලා තියෙනවා. ඒක විශාල වෙනස් වීමක්. මේක ආර්ථික වශයෙන් බලපානවද නැද්ද? බලපං. තාක්ෂණික වෙනස් වීම විශාල වශයෙන් බලපං. දැන් දේශපාලනික වෙනස් වීම එහෙම් පිටින් ව්‍යාපාර වලට බලපං. තේරුණාද? ඒතර මේවා වෙනස් වෙනකොට මානව සම්පත් කළමනාකරුගේ තීන්දුව තීරණ කොයි විදිහකටද ගන්න ඕනේ? එයා ඇත්තට මේවට හැඩගැහෙන්න ඕනද නැද්ද? හැඩගැහෙන්න ඕනේ. හැඩගැහෙන්නේ නැතුව මේක යාර කරගෙන යන්න බෑ. තේරුණාද? හැඩගැහෙන්නේ නැතුව මෙයාට මේක කරගෙන යන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේවට පුරු වෙන්න ඕනේ. ලියා ගන්න මෙහෙම නූතන මානව සම්පත් කළමනාකරුවන්ට නූතන මානව සම්පත් කළමනාකරුවන්ට නිරන්තරයෙන් වෙනස් වන්නා වූ ගතික පරිසරයන්ට ගතික පරිසරයන් මුහුණ දීමට සිදුවන අතර මේ නිසා ව්‍යාපාරික පරිසරය කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කිරීමට මානව සම්පත් කළමනාකරුවන්ට සිදුවේ. ව්‍යාපාර සංවිධානවල ක්‍රියාකාරීත්වයට ව්‍යාපාර සංවිධානවල ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල කරන්නා වූ බලවේගවල එකතුව ව්‍යාපාරික පරිසරය ලෙස හඳුනා ගන්නා අතර
එය පහත පරිදි හඳුනාගත හැක. මේක උතෙන්ට දාන්න, මේ මේක දාන්න ඕනේ නැහැ, මේ මේක ඕනේ නැහැ, මේ හතරස් කොටුව ගහලා ව්‍යාපාරික පරිසරය කියලා ඒක ආස්සේ තියෙනවා. අභ්‍යන්තර පරිසරය, සූක්ෂම පරිසරය, සාර පරිසරය. හරිද? මේ තියෙනවා අභ්‍යන්තර පරිසරයේ තියෙන අරමුණු සම්පත්, ඉහළ කළමනාකාරීත්වයේ දර්ශන. සූක්ෂම පරිසරයේ තියෙන්නේ ණය හිමියෝ, තරඟකරුවන්, පාරිභෝගිකයන්, සැපයුම්කරුවන්. සාර පරිසරයේ තියෙන්නේ ආර්ථික බලවේග, සමාජ සංස්කෘතික බලවේග, දේශපාලන නීතිය, නීතිමය බලවේගය, තාක්ෂණික බලවේගය. ඕන ශිල්පීය බලවේග කියලා දාන්නත් පුළුවන් ඈ. හරි. ඕක දාගන්න ටක් ගන්න. පැහැදිලිව දාගන්න. විභාගයට අහලා තිබුණා, ඕකේ සූක්ෂම පරිසරයට ඇතුළත් වෙච්ච ඒවා අහලා තිබුණා, අභ්‍යන්තර පරිසරයට ඇතුළත් වෙච්ච ඒවා අහලා තිබුණා. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. පිටි පේපර් එක අස්සේ අනිවාර්යෙන්ම අහනවා ඔන්න ඔය කාරණා ටික, ඔය එක එක පරිසරයට ඇතුළත් වන්නේ මොනවද, නොවන්නේ මොනවද කියලා පෞද්ගලික කාලේ පුරාවට අහලා තිබුණා. එහෙනම් අපි ලෑස්ති පිටේ ඉමු එක. එහෙනම් ඔතනින්ම එක ඉවර කරගන්න. ඔක හැම විවරයක්ම හරියට මැසේජ් එකක් ගන්න මට. හරි.
රවුම් ගහන්න පුළුවන් නේද? ආයෙ තමයි මේ පාඩමේ PDF group එකට දාලා නේද? ඔව් ඔයාලා ඔක්කොම මේකෙත් මම පාඩම් ටික ඔක්කොම දානවා. සමහර විට ඔය අන්තිමයට මම එකක් හෝ දෙකක් දාන්න තියෙන ඒවා තියෙන ඒවා මම කියේ. අනිත් පාඩම් ඔක්කොම දානවා. ඒකක් දෙකක් කියලා කියන්නේ ඒකත් නොදා ඉන්න බැරි කමක් නැහැ. මම දාලා දෙන්නම්. නෑ කවුන්සිලින් රෙජිස්ටර් වෙන්න ඔයාලා රුපියල් 600ක් ගෙවන්න ඕනේ නෑ. ඔයාලා දැන් රෙජිස්ටර් වෙලා ඉන්නේ HRM එකේ. ඒක මහරගම යූත් සෙන්ටර් එක හරහා ඔයාලා රෙජිස්ටර් වෙලා ඉන්න හින්දා 600 කලින් ගෙවලා තියෙනවනම් ඉංග්‍රීසි එකට හරි HRM එකට හරි කලින් රෙජිස්ටර් වෙන්න රුපියල් 600ක් ගෙවලා තියෙනවනම් ඔයා ආපහු කවුන්සිලින් එකට රෙජිස්ටර් වෙන්න 600ක් ගෙවන්න ඕනේ නෑ. ඔයා කලින් එකේ ඉන්ඩෙක්ස් නම්බර් එක දාලා මෙන්න මේ නම්බර් යටතේ මම රෙජිස්ටර් වෙලා ඉන්නේ කියලා දාලා ඇප්ලිකේෂන් එක විතරක් දාන්න. ඒ ඇති. කවුන්සලින් එක අපි අගෝස්තු 5 පටන් ගන්න. හරි. IT එක පිළිබඳව මම ඔයාලට ගිය සතියේ කිව්වා IT එකේ ඇප්ලිකේෂන් එක දෙන්නම් කියලා. නමුත් ආයෙ පොඩි ප්‍රශ්නයක් ආවා මට. ඒ නිසා තමයි මම IT එක මේ සතියේ පොඩ්ඩක් තියාගෙන ඉන්නේ. හේතුව තමයි මට ඕන කරන්නේ දැන් ඔයාලට සර්ටිෆිකේට් ලෙවල් එකකින් එහාට ඩිප්ලෝමා එකකටම යන්න පුළුවන් විදියට සිලබස් එක මේ දවස්වල ආපහු අපි මොඩල් එක හදනවා. මොඩල් එක හදලා IT එක ඩිප්ලෝමා එකක් විදියට පටන් ගන්නවා. හැබැයි ඒකේ පළවෙනි අදියර විදියට අපි සර්ටිෆිකේට් එක තමයි කරන්නේ. සර්ටිෆිකේට් කෝස් එක කරලා ඒකේ එක්සෑම් එක තියලා සර්ටිෆිකේට් එක ඉෂුව කරලා පස්සේ ඒ ළමයිට අපිට ඩිප්ලෝමා එකට පට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඩිප්ලෝමා එක රෙජිස්ටර් වෙනකොට එයාලට එතන ඉඳන් ඉස්සරහට යන්න දෙන ඒ ඉඳන් ඒ සිලබස් එකේ ඒ කටයුත්ත ආපහු පොඩ්ඩක් වෙනස් කරලා හදනවා. එහෙනම් මට පොඩි දවස් කීපයක් දෙන්න ඇප්ලිකේෂන් එක කොහොමද මේ සතියේ ඇතුළත ලෑස්ති කරලා දෙන්න. ඒක මහරගමත් එක්කත් කතා කරලා තියෙනවා. එයාලත් එක්ක එයාලා ඊට පස්සේ ඉල්ලීමක් කරලා එකතු වෙලා යන්න පුළුවන් මට්ටමක් තියෙනවා කියලා. ඒ නිසා එමු කරට ඒ සම්බන්ධිත එක්කම මම ඔයාලට ඒ අවස්ථාව හදලා දෙන්න. හරි. මං කියන එක ඇහෙනවද කියලා අහලා තිනු. ඇහෙනවනේ. ඇහෙන්නේ නැතුව ඉඳි යන්න. HRM අලුත් එක පටන් ගන්න සැප්තැම්බර්. ලබන මාසේ අගෝස්තු මාසේ ඇප්ලිකේෂන් ඉෂුව කරනවා. දැනටමත් ළමයි ගොඩාක් ඉල්ලලා තියෙනවා. නමුත් ඒක අලුත් වෙන පටන් ගන්න ඒ මාසේ. හරි. දැන් මට කියන්නකො මේක ඇඳගෙන ඉවර ඇති නේද? මුලින්ම කියපු ලෙක්චර් එක අහනවා කවුරු හරි මේ. මම මේක දැම්මා. නූතන සමකාලීන මානව සම්පත් කළමනාකරණ අභියෝග contemporary human resource management challenges. හරි හරි රයිට්. එහෙනම් ගතික පරිසරය ගැන අපි කතා කරා. මේක තමයි ගතික පරිසරය, වෙනස් වෙන පරිසරය. ඒතර මේ පරිසරය එන කොටස් තුනකින් යුක්තයි. ඔන්නේ කොටස් තුනක් අපි කතා කරලා ඕකේ එකිනෙක එකිනෙක අස්සේ තියෙන ඒවා අපි කතා කරන්න යන්නේ. මම පොඩි අදහසක් විතරක් දෙන්නම්. ආර්ථික බලවේග කිපොම වල දන්නවා, තාක්ෂණය ගැන දන්නවා, දේශපාලනය හා නීතිය වෙනස් වෙන බලපානවා, සමාජ සංස්කෘතික වශයෙන් සිදුවන වෙනස් වීම, ව්‍යාපාරික පරිසරයන් බලපාන උදාහරණයක් කිව්වොත් එහෙම ඔයාලා දන්නවා අවුරුදු කාලෙට නිමියඳුම් වලට තියෙන ඉල්ලුම නේද? අවුරුදු කාලෙට නිමියඳුම් වලට තියෙන ඉල්ලුම විශාල වශයෙන් වෙනස් වෙනවා. ඒ වගේම මුස්ලිම්, දෙමළ, සිංහල මේ ආගම් මූලික කරගනිමින් ජාති මූලික කරගනිමින් ව්‍යාපාර වෙනස් වෙනවා. හරි රයිට්. භාග්‍යා මොකද ඉරිගහන්නේ? ඈ භාග්‍යා මේක ASCII ඉරිගහනා නේද? හරි. ඊට පස්සේ වෙන මොනවද ලියා ගන්නද? මෙහෙම නූතන මානව සම්පත් කළමනාකරුවන්ට නූතන මානව සම්පත් කළමනාකරුවන් මුහුණ දීමට සිදුවන්නා වූ ප්‍රධාන අභියෝග තුනකි. ප්‍රධාන අභියෝග තුනකි. එක තනි පුද්ගල අභියෝග. තනි පුද්ගල අභියෝග.
संविधान में अभियोग सुनो, पारिश्रमिक अभियोग විදුලි බලයේ ඇනහිටීමක් සිද්ධ වෙලා තියෙනවා. බැරි වෙලාවත් කට්ටුනොත් එහෙම කලබල වෙන්න ඉපැහ. හරි, සම්බන්ධතා විසඳුනොත් එහෙම අපව පුළුවන් තරම් ඉක්මනින් අපි සම්බන්ධයෙන් විදුලි බලයේ දැනට අක්‍රිය වෙලා තියෙන්නේ. නමුත් ඒ ආපු ගමන් අපි කට්ටුනුත් යුපීඑස් එක හරහා යන්නේ. නමුත් කියන්න බෑ කොච්චර වෙලාවක් තියෙද කියලා. හරි, ආගන්නකෝ. දැන් මේකේ අපිට කතා කරන්න සිද්ධ වෙනවා මෙන්න මේ තනි පුද්ගල අභියෝග කියන්නේ මොනවද කියලා. ලියාගන්න මාතෘකාව තනි පුද්ගල අභියෝග. තනි පුද්ගල අභියෝග, තනි පුද්ගල අභියෝග, තනි පුද්ගල අභියෝග. ඔය තනි පුද්ගල අභියෝග ගත්තට පස්සේ නැවත අපිට තනි පුද්ගල අභියෝග කාරණා කීපයක් අපිට කතා කරන්න පුළුවන්. ලියාගන්න මෙන්න මෙහෙම. තනි පුද්ගල අභියෝග කියන එක සංවිධානයේ සේවය කරන එක්කෙක් සේවාදායකයාට එක්කෙක් සේවාදායකයාට තනිතනිව බලපාන්නා වූ තනිතනිව බලපාන්නා වූ මානව සම්පත් කළමනාකරණ අභියෝග. මානව සම්පත් කළමනාකරණ අභියෝග තනි පුද්ගල අභියෝග ලෙස හඳුනා ගන්නා අතර මෙම තනි පුද්ගල අභියෝග හය තනිපුද්ගල අභියෝග හය පහත පරිදි හඳුනාගත හැක. ඒකේ පළවෙනි එක දාන්න සේවාදායකින් සංවිධානයේ සමග ගැලපී. සේවාදායකින් සංවිධානයේ සමග ගැලපී. දැන් ඔය සේවාදායකින් සංවිධානයේ සමග ගැලපීම කියලා කියන්නේ මෙන්න මේ වගේ. දැන් මේකේ ඔය තියෙන කාරණා හය තමයි සේවාදායකින් සංවිධානයේ සමග ගලපා ගැනීම, ආචාර ධර්ම හා සමාජීය වගකීම, ඵලදායිතාවේ අනිබලකරණේ, බුද්ධිගලනේ, රැකී අනාරක්ෂිත භාවයේ කියන මෙන්න මේ කාරණා හය තමයි තනි පුද්ගල අභියෝගයට තියෙන්නේ. ඒතකොට මේකේ පළවෙනි එක තමයි මේ සේවාදායකින් සංවිධානයේ සමග ගලපා ගැනීම. දැන් මෙන්න මේ වගේ. දැන් අපි ගත්තට පස්සේ සංවිධානයේ ඉන්නවා
එක පැත්තක ඉන්නවා සේවාදායක. අපි කියන පුද්ගලයා එහෙම නැත්නම් සේවාදායක. පුද්ගලයා එහෙම නැත්නම් සේවාදායක. දැන් මේ සේවාදායකයාගේ මොනවද තියෙන්නේ? සේවාදායකයාගේ තියෙන දැනුම, කුසලතා, ආකල්ප නේද? සේවාදායකයා ගාව තියෙන මොකද්ද? දැනුම, කුසලතා, ආකල්ප, පුද්ගල අරමුණ. මේවා තියෙන්නේ කා ගාවද? සේවාදායකයා ගාව. එතකොට සංවිධානයේ තියෙන්නේ මොකද්ද? සංවිධානයේ තියෙන්නේ සංවිධානයේ සේවාදායකයාට දෙන්නේ මොකද්ද? රැකියාවක් දෙන්නේ නේද? එතකොට සංවිධානයේ තියෙන්නේ මොකද්ද? රැකියාව. එතකොට මෙතන තියෙනවා මොකද්ද? රැකියාව. දැන් රැකියාව අස්සේ මොනවද තියෙන්නේ? අපි ඉගෙන ගන්න තියෙනවා කටයුතු, රාජකාරී, වගකීම්. ඒ වගේම සංවිධාන අරමුණ. ඔය ටිකට තියෙන්නේ. දැන් එහෙනම් අපි කියන්නේ මෙන්න මේ පුද්ගලයා රැකියාවට ගලපගන්නේ කොහොමද? ඒතර මෙන්න මේ ගලපා ගැනීමේ වැඩපිළිවෙල මානව සම්පත් කළමනාකරු හරියටම කරන්න ඕනේ නේද? දැන් ඔයාගේ දැනුම හැකියාව පළපුරුද්දට අනුව මම සංවිධානයට ගත්තට පස්සේ සංවිධානයේ ඔයාලට නිශ්චිත රැකියාවක් දෙන්න. ඔයා පුද්ගලිකව ඔයාගේ අරමුණු පරමාර්ථ ඉටු කරගන්න ඔයා ක්‍රියාත්මක කරනකොට මම සංවිධානයේ පැත්තෙන් සංවිධානයේ අරමුණු පරමාර්ථ ඉටු කරගන්න මම ක්‍රියාත්මක කරනවා නේද? තොර පාර්ශවයන් දෙකම හරියට ගලප ගන්න ඕන. නොසුදුසු පුද්ගලයෙක් ආයතනයට ආවොත් එම සංවිධානයේ අරමුණු පරමාර්ථ ඉටු කරගන්න බෑ. සේවකයා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ සේවකයාගේ අරමුණු පරමාර්ථ ටික ඉෂ්ට කරගන්න. ඔයාට රස්සාවක් හම්බුනොත් එහෙම ඔයා ඉස්සල්ලාම හිතන්නේ සංවිධානයේ කොහොම හරි ගොඩ දානවා කියලා. සංවිධානයේ කොහොම හරි ගොඩ දානවා කියලා හිතන්නේ නෑ නෑ. ඔයා බලන්නේ මේ රැකියාවට ගිහිල්ලා ඔයාගේ පුද්ගලික අරමුණු පරමාර්ථ ටික කොහොමද ඉෂ්ට කරගන්නේ? මම දැන් බස් එකේ නම් වැඩ දෙන්නේ, මම මෝටර් සයිකලයක් ගන්න කොහොමද නේද? ඒතර මම කාර් එකක් ගන්නවා නම් කාර් එකක් ගන්න කොහොමද? මම ගියක් දොරක් හදා ගන්න කොහොමද? මගේ ආර්ථිකය වැඩි කර ගන්න කොහොමද? මම නෝනත් එක්ක ලංකාව වටේ ඇවිදින්න යන්නේ කොහොමද? එහෙම නැත්නම් පිටරට සවාරියක් යන්නේ කොහොමද නේද? ළමයෙක් හදනවා නම් ලොකු ඉස්කෝලේකට දාගන්නේ කොහොමද? ඕවා ප්ලෑන් කරන්නේ නේද? ඕවා ප්ලෑන් කරන්නේ මොකක් අස්සට ගිහිල්ලාද? සංවිධානයක් අස්සට ගිහිල්ලා. ඒතර ඒ සංවිධානයේ අස්සේ ඉඳලා ඒ තමන්ගේ ඕනෑපාකම් ඉටු කර ගැනීම සඳහා උපරිමයෙන්ම කැපුවා. හරි, උපරිමයෙන්ම කැප වෙනවා. මොනව කරගන්නද? තමන්ගේ අරමුණු පරමාර්ථය ඉටු කරගන්න. ඒක සංවිධානයකට සිද්ධ වෙනවා. සංවිධානයේ අරමුණු පරමාර්ථය ඉටු කරගන්න අමාරු තත්ත්වයක් තියෙනවා නේද? අමාරු තත්ත්වයක් තියෙන්නේ මේ දෙක හරියට ගල්පගත්තේ නැත්තම්. නොසුදුසු කෙනෙක් ඇතුළට ආවොත් ප්‍රශ්නයක් තියෙන නිසා මානව සම්පත් කළමනාකරුට සැබෑ වගකීමක් තියෙනවා හරියම කෙනා මේකට ගලපා ගැනීම සඳහා. හරි, ලියාගන්න මෙහෙම. සේවකයාගෙන් උපරිම කාර්යඵල ලබා ගැනීමට හැකිවන ලෙස රැකියාව සමඟ ගලපා ගැනීමට කටයුතු කළ යුතුවේ ඒ අනුව සේවාදායකයා රැකියාව සමග ගලපා ගැනීම නිවැරදිව සිදු කළ යුතුය. අමෙන් මේක දාගන්න.
හරිද? ආයි නෝට් එක කියන්න වෙන්නේ මොකද නේද? පුද්ගලයා රැකියාව සමඟ ගලපා ගැනීම සිදු කළ යුතුය කියලා දාගන්න. ඒක නිකන් ඔක පැහැදිලිව දාගන්න. ඔව් පුද්ගල රැකියා ගැලපුව කියලා කියන්නේ මේකට තමයි. මේ චාට් එකට පුද්ගල රැකියා ගැලපුව කියන චාට් එක දාලා තියෙන එකට. හරි. දැනුම කුසලතා ආකල්ප පුද්ගල අරමුණු කටයුතු රාජකාරී වගකීම්. දැන් ඔයා ගාව තියෙන මේ දැනුම කුසලතා ආකල්ප සහ පුද්ගල අරමුණු තමයි ඔයා ගාව තියෙන සේවකෙක් විදියට. එතකොට රැකියාවේ තියෙන කටයුතු රාජකාරී වගකීම් මේ වගේම සංවිධාන පරිසරය එතන එහා පැත්තේ තියෙනවා. හරි. ඊට පස්සේ දෙවෙනි කාරණාව ලියාගන්න. දෙවෙනි කාරණාව මොකද්ද? ආචාර ධර්ම හා සමාජීය වග. ආචාර ධර්ම හා සමාජීය වග. ආචාර ධර්ම හා සමාජීය වග. හතරෙනි ස්ලයිඩ් එක චුට්ටක් දාන්න කිව්වොත් ඔන්න මම ආපහු දෙන්න ඈ. ආචාර ධර්ම හා සමාජීය වගකීම්. දැන් මෙහාන්නකො. ඔය ආචාර ධර්ම සහ සමාජීය වගකීම් ගැන පොඩි නෝට් එකකුත් මම වෙනම මානව සම්පත් කර්මනාකරණ ආචාර ධර්ම ගැන කතා කරනවා. මොනවද ඔය ආචාර ධර්ම කියලා කියන්නේ? බල දන්නවා සංවිධානයක් ගත්තට පස්සේ සංවිධානය හැසිරෙන විදිය සහ රටක් විදිහට ආර්ථිකයක් හැසිරෙන විදිය එකිනෙකට වෙනස්. එතකොට පුද්ගලයෙක් හැසිරෙන විදිය වෙනස්. හැබැයි ඔය ඔක්කොටම තනි තනිව බලපාන සාධක තියෙනවා, පොදුවේ බලපාන සාධක තියෙනවා. එතකොට ආචාර ධර්මයක් කියලා අපි කියන්නේ මොකක්ද? ආචාර ධර්මයක් කියලා කියන්නේ කිසියම් අවස්ථාවකදී යම් කාරණාවක්. හරිද? මේක ඇතුළේ ඉන්නකොට මේ යම් කාරණාවක් අපි හිතුව මේ කාරණාව සම්බන්ධයෙන් මේක ඇතුළේ ඉන්න ඔක්කොම එකඟයි. හරිද? එතකොට ඒ කාරණාව නොකළ යුතුයි කියලා කවුරු හරි කියනවා නේද? නොකළ යුතු දේවල් නොකළ යුතුයි. තේරෙනවද? එන එකඟව හැමින ඇත්තා වූ දේවල් ටික ඔක්කොටම අපි කියන මොනවද? ආචාර ධර්ම කියලා. තේරෙනවද? එතකොට පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් කුමක් නිවැරදිද කුමක් වැරදිද යන්න සම්බන්ධයෙන් ලිඛිතව හෝ වාචිකව පැමිණ ඇත්තා වූ පොදු එකඟතාවය යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් කුමක් නිවැරදිද කුමක් වැරදිද මේක හරි මේක වැරදි නේද? මේක හරි මේක වැරදි. එතකොට ඒ පොදුවේ එකඟ වෙලා තියෙනවා. දැන් හිතන්නකො ආචාර ධර්මයක් විදිහට අපි කියනවා හොරකම් කරන එකse වෙන්න පුළුවන්. හරිද? දැන් මිනි මරණ එක වෙන්න පුළුවන්. දැන් නීතිය ගැන මම ඔයාලට වෙනම උගන්වනවා අන්තිමේදී ශ්‍රී ලංකාවේ නීතිය සහ නීති පද්ධතිය. ඒ වගේම නූතන මානව සම්පත් කළමනාකරුගේ වැදගත් වනා වූ නීතිමය කරුණු කාරණා ගැන උගන්වනවා. ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ගැන මම ඔයාලට උගන්වනවා. ඊට අමතරව නීතිය ප්‍රධාන මූලාශ්‍රයන් ගැන කතා කරනවා. නීතිය ප්‍රධාන ප්‍රභේද සිවිල් නීතිය සහ අපරාධ නීතිය කියන්නේ මොකද? ඒ දෙක අතර තියෙන වෙනස්කම්, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ගොඩනැගිලා තියෙන විදිය, මේ කරුණු කාරණාත් ඔයාලා ඉගෙන ගන්න ඉස්සරහට. මම ඒකයි කිව්වේ අර මේක උපාධියටම ලං වෙන්න යන පාඨමාලාවක් කියලා කිව්වේ නිසා. මොකද විෂය කරුණු කාරණා ඉගෙන ගත්ත තරමට තමයි ඔයාලට යම් තැනකට ගියාට පස්සේ පහසුවෙන් වැඩ කරන්න පුළුවන් වෙන්නේ. ඒතර මෙතනදී මම මේ කියන්නේ පොදුවේ එකඟ වෙලා තියෙනවා මේ දේවල් හොඳයි, මේ දේවල් වැරදි, මේ දේවල් කරන්න එපා කියලා. දැන් මිනිස්සු මරණ එක තහනම්, හොරකම් කරන එක තහනම් ඒවා කවුරුත් එකඟ වෙච්ච දේවල් නෙවෙයි. එකඟ වෙච්ච දේවල් ටිකක් තියෙන හොඳ දේවල් කරන්න ඒවා නේ. දැන් මේ දවස්වල ආචාර ධර්ම පද්ධතියෙන් එහාට ගිහිල්ලා වැඩ කරන ව්‍යාපාර ගැන කතා කරන්නේ. උදාහරණයක් විදිහට ඖෂධ ගෙන්න නායක නේද? එතකොට ඉතික්ස් කියන ඒවා ආචාර ධර්ම වලට පටහැනි වැඩ කරලා තියෙනවා. එයාලගේ ලාභදායීත්වය උපරිම කර ගැනීම උදෙසා බාල බඩු ගෙනල්ලා රෝහල් වල ක්‍රියාත්මක වෙනවා. එතකොට රෝහල් වලට දාලා තියෙන බාල බඩු
රෝහලට ගෙනීම සඳහා වගකිය යුතු ඒ ඇමතිවරයාගේ ඉඳන් ඒ සියලු දෙනාම වග කියන්න ඕනේ. ඒ කට්ටිය ආචාර ධර්ම පද්ධතියෙන් බැහැර වෙලා නේද? කවුරු කොහොම මොනවා කිව්වත් අඩුපාඩුවක් තියෙනවාමයි නේද? කවුරු කොහොම මොනවා කිව්වත් අඩුපාඩුවක් තියෙනවා. අපිට ඒක පේනවා. ඒ අඩුපාඩු හේතු කොටගෙන මිනිස්සු මැරෙනවා, තව රෝගාබාධ තත්ත්වයන් වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒවා නෑ 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 කියන එක කණ්ඩායමක් විසින් උත්සාහ කරනවා, උත්සාහ කෙරුවට අපිට තේරෙනවා ඒක එහෙම එකක් නෙවෙයි කියලා. ඒවා ආචාර ධර්ම වලින් පරිහානියට කියන පැත්තකට ගියවා. අපි පිළිගන්නේ නැති ඒවානේ. දැන් මිනිස්සු බෙහෙත් පෙත්තක් පිළිබඳව අවිශ්වාසයක් තිබ්බොත් පගේ කියන්නේ ජීවත් වෙන්න අමාරුයි. තම කාරණාව ලංකාවේ මොනවා නැති වුණා, කණ්ඩ නැති වුණා ප්‍රශ්නයක් නැති, තෙල් නැති වුණා ප්‍රශ්නයක් නැති, ගෑස් මේවා මොකක්වත් ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි බෙහෙත් පිළිබඳව අපිට සැකයක් ආවොත් එහෙම විශාල වශයෙන් අභියෝගයක් වෙනවා අපිට ජීවත් වෙන සම්බන්ධයෙන් මේ රට ඇතුලේ නේද? වෛද්‍යවරයා අනුමත කරන බෙහෙත වෛද්‍යවරයාත් දැනගන්න ඕනේ. මේක දෙනකොට අනිවාර්යයෙන් මේක හොඳද නැද්ද කියලා තීරණය කරන්න. මොකද වෛද්‍යවරයාට අපිට වඩා දැනුමක් තියෙන නිසා එයාට එක සැක සහිත නම් එයා පැහැදිලිව කියන්න ඕනේ මේක දෙන්න එපා කියලා. එයා දන්නවා මේක ගුණාත්මක බලයෙන් අඩුද වැඩිද කියලා. හැබැයි එයත් මේක නිහඬව මේක ලියලා දෙනවා නම් මේක දෙන්න කියලා. කරන්න දෙයක් නෑ, අපිට දෙන්න දෙන්න මෙච්චරයි කියනවට වඩා හොඳම දේ තමයි මේක නොසුදුසුයි, නමුත් මේ වෙලාවේ තියෙන්නේ මේක කියලා අඩු කරන රෝගියා දැනුවත් කරන රෝගියා කියයි ওই බෙහෙත දෙනවට වැඩිය හොඳයි. මම මේ වේදනාව දරාගෙන හරි ඉන්නම් නේද? එහෙම නැතුව මට තියෙන්නේ මෙච්චරයි මේක දීලා දානවා කියලා එහෙම දෙන එක සුදුසු නෑ. එහෙනම් මම මේ කියන්නේ ආචාර ධර්ම වලින් එහාට ගියා නේද? ඒක තමයි නිදහසට කාරණාවට කියන්න පුළුවන් වෛද්‍යවරේ නෑ නෑ මට ලියලා තිබුණේ, මට තියෙන කබඩාවේ තියෙන බෙහෙත් ටික මට දීලා තිබුණේ. එහෙනම් මම නිව්වේ තියෙන බෙහෙත. හැබැයි එයා දන්නවා නම් මේක තරම්ම හොඳ එකක් නෙවෙයි, ඒක පාවිච්චි කිරීමට සුදුසු මට්ටමේ තියෙන බෙහෙතක් කියලා එයා දන්නවා නම් එයා කියයි නෑ තිබ්බ හිතවලි. හැබැයි ඒක දැනගන්න උන ඊට වඩා වැඩියම කියන්නේ නේ. මම යමක් දන්නවා නම් මම අනිවාර්යයෙන්ම ඔයාලට මම කියනවා මේ දේ කරන්න, මේ දේ කරන්න එපා කියලා. මොකද ඒක පිළිබඳව මම මගේ පැත්තෙන් මම ආචාර ධර්මවත් එක්ක බැඳිලා ඉන්නවා. දැන් මම යම් කිසි පාඨමාලාවක් පටන් ගත්තා නම් ඒක අනිවාර්යෙන් ඉවර කරලා ඊට පස්සේ යන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් ඉවර කරනවා නම් මම හිතන්නේ මං මට යම් කිසි කණ්ඩායමක් බාර දුන්නාට පස්සේ මම මේ කණ්ඩායම අතහැරලා විශ්වවිද්‍යාලෙින් ඔක්කොගෙම අයින් වෙලා මම පිටරට පදිංචියට යනවා නම් මම අනිවාර්යෙන් මාස 3-4කට කලින් කියන්න ඕනේ මම යන්න යන්නේ ආදේශක ගුරුවරයෙක් මේ සඳහා සම්බන්ධ කරගන්න කියලා. ඔක්කොම හොයලා කරලා දීලා මම යන එක ආචාර ධර්මත් එක්ක ගැලපෙනවා. එහෙම නැත්තම් හෙට මම යනවා කියලා ඩග්ගාල යන්න හොඳ නැහැ. එහෙනම් සමහර වෛද්‍යවරු ඉන්නවා එහෙම. මොකද මට මෑත කාලිනව හම්බ වුණා ඔය ආචාර ධර්ම වලින් පරිහාය කියන පැත්තකට ගිය වෛද්‍යවරු ලංකාව තුල ඉන්නව නැත්තේ නේ. මම මේ කියන්නේ පොදුවේ සියලුම වෛද්‍යවරු නෙවෙයි. මොකද පෞද්ගලිකව දැන් සති දෙකකට උඩදී අපි අර නංගි කෙනෙක් ඉන්නවා, එයාගේ ගැස්ට්‍රයිටිස් වලට බේත් ගන්න ගිහිල්ලා අන්තිමේදී කොලොනොස්කෝප් එකක් කරන්න උදේ මොනවද පරීක්ෂණ ගණනාවක් එයාට දීලා තිබ්බා, මේක කරන්න මේක කරන්න මේක කරන්න කියලා. රුපියල් මං හිතන්නේ රුපියල් 60-70,000කට වඩා යනවා ඒ පරීක්ෂණ ඔක්කොම. එයා තමයි කරන්නේ ඉන්න ඉන්න ඉක්මනින් ඇවිල්ලා කරගන්න කියලා එහෙම ලියලා දීලා තිබ්බා. හරි. පස්සේ මගේ තව යාළුවෝ කීප දෙනෙක් ඉන්නවනේ ඔය ડોක්ටර්ස්ලා. ඊට පස්සේ මම AI-ට දාලා එක්කෝ මෙන්න මෙහෙම එකක් තියෙනවා මේක කරගන්න ඕනේ. ඊට පස්සේ AI කිව්වා නෑ නෑ ඔක කරගන්න අවශ්‍යතාවයක් නෑ, ඔකයි මේක ඇතුළේ කිසිම ගැළපීමකුත් නෑ, ඒ දේ ඔක නොකරගත්තර කමක් නෑ කියලා AI මට උපදෙස් දුන්නා. ඊට පස්සේ මම කී තීරණය කරා නෑ නෑ ඔයා මේක කරන්න එපා කියලා එයාට කිව්වා. හැබැයි ඊට පස්සේ මම ආපහු හොයලා බලනකොට දවස් කීපයක් ඇතුළත ඒ අදාළ වෛද්‍යවරයා රටෙන් සියල්ල මෙහෙ අතහැරලා ගිහින් විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒතර මම මේ කියන්නේ එයා ඒ ඉන්න දවස් ටික ඇතුළත මේ පරීක්ෂණ කරලා ඒක යම් මුදලක් උපයාගෙන ටක් ගාලා විදේශගත වීම තමයි එයාගේ අරමුණ වෙලා තිබුණේ. එතකොට එයා ඇත්තටම මේ පරීක්ෂණ ටික කරවුවාට පස්සේ ඊට අදාළ ට්‍රීට්මන්ට් කරන්නෙත් නෑ, එයා රටෙමුත් ගිහින් මේ රටින් ගිහිල්ලා. හරි. පස්සේ මම හොයලා බලනකොට දේවල් දොරවල් ඔක්කොම විකුණලා රෙන්ට් එකට පොඩි කාර් එකක් අරන් පැද පැද තමයි ඉඳලා තියෙන්නේ අන්තිම දවස් කිහිපෙ. වාහන විකුණලා. හරි. ඒ නිසා ඒවා අර අපි කියන ඉතික්ස් වලින් පරිබාහිර නේද? එහෙනම් මේ සමාජයේ මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි එතෙන්ද වැටෙන්න හොඳ නෑ. එහෙම මිනිසු කරාට කමක් නැහැ. එහෙම මිනිසුත් ඉන්නවා. එහෙනම් වෛද්‍යවරයා කියන කෙනා අපි දේවත්වයෙන් සැලකුවාට සමහර අයගේ දේවත්වේ නැහැ. සමහර අයගේ දේවත්වේ නැහැ. එහෙනම් ඒක බලා ගන්න වෙනවා. දේවත්වේ හැම තැනකම නැහැ කියන එක ඔළුවේ තියාගෙන ඉන්න. නේද? ගුරුවරයා අපි දේවත්වයෙන් සැලකන කෙනෙක් විදිහට සැලකනවා. නමුත් ඇතැම්ම අවස්ථාවවලදී ගුරු වෘත්තිය ආස්සේ ඉන්න සමහර අය කරලා තියෙන දේවල් එක ගත්තාම දේවත්වේ පල්ලෙහාටම ගියේ. නේද? ඉතින් හැමෝටම දොස් නගන්නෙත් නැහැ. හැමෝටම සුදු ගාණ්ඩ යන්නෙත් නැහැ. හැමෝම නරකයි කියන්න යන්නෙත් නැහැ. හැබැයි මෙන්න මේ සමාජය තුළ අපි ජීවත් වෙද්දී මේ ආචාර ධර්මත් එක්ක අපි අනිවාර්යයෙන් ගලපා ගැනීම කරන්න ඕනේ. ඔයා දන්න ඕන යම, ඔයා දන්න දේ අනිවාර්යයෙන්ම අනිත් අයට කියන්න ඕනේ දැන ගැනීම සඳහා නේද? දැන ගැනීම සඳහා කියන්න ඕනේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා. හරි.
නිසා මේ සියල්ලක්ම ඔළුවේ තියාගන්න. ලියාගන්න මෙහෙම යම් කිසි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් කුමක් වැරදිද යන්න සම්බන්ධයෙන් ලිඛිතව හෝ වාචිකව පැමිණ ඇත්තා වූ පොදු එකඟතාවය ආචාර ධර්ම වේ. පොදු එකඟතාවය ආචාර ධර්ම වේ. වෙනම ඡේදකින් ලියාගන්න මෙහෙම සංවිධානයක් ඉරක් දාලා ව්‍යාපාරයක් පිළිබඳ උනන්දුවක් දක්වන්නා වූ පාර්ශවයන්ගේ අරමුණු ඉටු කිරීම සම්බන්ධයෙන් සංවිධානයකට තිබෙන බැඳීම සංවිධානයකට තිබෙන බැඳීම හා සංවිධාන ක්‍රියාකාරීත්වය නිසා සංවිධාන ක්‍රියාකාරීත්වය නිසා ව්‍යාපාරයේ පිළිබඳ උනන්දුවක් දක්වන්නා වූ පාර්ශවයන්ට සිදුවිය හැකි ඍණාත්මක බලපෑම් වලින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා සංවිධානයකට තිබෙන නෛතික හා සදාචාරාත්මක බැඳීම් සාමාජීය වගකීමයි. දැන් ඔය කියන්නේ මෙහෙම කතාවක්. දැන් යම්කිසි ව්‍යාපාරයක් පිළිබඳව පාරිභෝගිකයා විශ්වාසයෙන් කටයුතු කරනවා නම් ඒ විශ්වාසය නිරන්තරයෙන්ම රැකීමට සංවිධානයේ වග බලා ගන්න ඕනේ. දැන් ඔයා හිතන්නකෝ ඔයා ලිට්‍රෝ ගෑස් ගන්නවා කියලා. දැන් ලිට්‍රෝ ගෑස් හැම වෙලාවෙම ඔයාට ඕන වෙලාවට ලිට්‍රෝ ගෑස් දෙන්න ඒ සංවිධානය කටයුතු කරා. ලිට්‍රෝ ගෑස් වල සුරක්ෂිතභාවය පිළිබඳව ඒ වගකීම තියෙනවා. පහුගිය කාලේ අපි දැක්කා ඒ වගකීම් වලින් එහාට ගිහිල්ලා ගෑස් පුපුරන්න පටන් ගත්තා නේද? පුරාණ සමාජ වගකීමෙන් එහාට ගිහිල්ලා. තෙල් IOC වෙන්න පුළුවන්, කංජ තෙල් වෙන්න පුළුවන්, මේ අය තෙල් සපයනවා නම් වෙලාවට අපිට තෙල් ටික දෙන්න ඕනේ. දැන් කවුරු හරි හිතන්නකෝ කඩේට දාලා තියෙනවා ඇන්කර්. දැන් ඇන්කර් එන එක නතර කරලා. මොකද ඇන්කර් වලට හුරු වෙච්ච කෙනාට ඇන්කර් එක නොලැබීම නිසා ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙම වෙන්න බෑ. හැමදාම ඒ වගකීම ඉෂ්ට කරන්න. දැන් හිතන්නකෝ කැන්ටින් එකට ඉන්දියාප්ප ලැවරි කොහොමම තමයි දාන. ඒතර මම සතිය දවස් පහම දානකොට එක දවසක් මම දැම්මේ නැත්තම් මට අද බෑ.
කියලා හිතට දැම්මේ නැත්නම් මොකද වෙන්නේ? ළමයි විශාල ප්‍රමාණයක් බඩගිනින් ඉන්නේ නේද? ඒකට කියන්න පුළුවන් නෑ. අලි අරගෙන නෑ ළමයිගෙන් කියලා. එහෙම එකක් නෙවෙයි. මොකද ඒක කණ්ඩබලාගෙන ඉන්න පිරිසක් නේද? බේකරි හැමදාම පාන් නිෂ්පාදනය කරන්න ඕනේ. යම් කිසි වෙලාවක මගේ කඩේ මම වහනවා නම් කලින් පාරිභෝගිකයන්ට දැනුවත් කරන්න ඕනේ. අහවල් දවසේ මම කඩේ වහනවා කියලා. ඒක තමයි සමාජීය වගකීම. ඍණාත්මක බලපෑම් කිසිම වෙලාවක ඇති නොවන විදිහට. ඔයාලා ඍණාත්මක බලපෑම් ගැන අහලා තියෙද්දි යම් කිසි කාර්යයකින් අපිට ඇතිවන ඍණාත්මක බලපෑම් වලට අපි කියනවා ධනබාහිරතා ඍණබාහිරතා කියලා ආර්ථික විද්‍යාවේදී ලොකු ගන්නනවා. ඍණබාහිරතා කියලා කියන්නේ මගේ යම් කිසි කාර්යයක් නිසා සමස්ත සමාජයට අවාසිදායක තත්ත්වයක් උදා වෙනවා. අපි ඒකට කියනවා ඍණබාහිරතා. සරලව කිව්වොත් එම මම සිගරට් එකක් බිව්වොත් එම ඒ දුම එළියට ගියොත් එම ඒකෙන් හට ගන්නා වූ තත්ත්වය අනිත් පැයට ඍණබාහිරතාව. හැබැයි මම සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙනවා නම් මගෙන් එළියට යන්නේ ධනාත්මක බාහිරතාවයක්. මම හොඳට ඉගෙනගෙන ඉන්නවා නම් මගෙන් එළියට යන්නේ ධනාත්මක අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේ දේවල් ධන බාහිරතාව. අරක්කු සිගරට් බොන ඒවා මොනවද වෙන්නේ? ඒ වරිණ බාහිරතාව. පරිසරය විනාශ කරන ඒවා වරිණ බාහිරතාව. එළියට අවාසිදායක තත්ත්වය. ඒවා නොවෙන්න වග බලා ගැනීම සමාජීය වගකීමක්. හැම වෙලාවෙම මගේ ව්‍යාපාරේ මම කඩයක් දැම්මා නම් මගේ තරහකාරයාට බඩු දෙන්නේ නැහැ කියලා මට කියන්න බෑ. මම දැන් මේ පාඨමාලාවට උගන්වන්න එනකොට මගේ අපි හිතුව මගේ එහෙම තරහකාරයෝ නැහැ. නමුත් අපි හිතමු තරහකාරයෙක් ඉන්නවා නම් තරහකාරයෙක්ගේ දුවෙක් පුතෙක් මේ කාසි ඉන්නවා කියලා මම කිව්වොත් එහෙම එයා කරුණා කරලා මේ පාඨමාලාවෙන් අයින් වෙන මං එයාට උගන්වන්නේ නැහැ කියලා එහෙම කරන්න බෑ. කිසිසේත් කරන්න බෑ නේද? මම බැඳිලා ඉන්නවා හැමෝටම මේක ඇතුළට එන මූලික සුසුකම් තියෙන හැමෝටම ඇවිල්ලා එන අයට මම මේක උගන්වන්න බැඳිලා ඉන්නවා. ඒක සමාජීය වගකීමක්. ඒක අවසානයේ දක්වා මම කරන්න ඕනේ. ඒ නිසා පළවෙනි එක්සෑම් එක තියන්න ඕනේ, ෆයිනල් එක්සෑම් එක තියන්න ඕනේ, ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරලා පස්සේ ඒක බලලා ඉවර වෙලා ඒ වගේ ලකුණු ඔක්කොම දීලා ෆයිනල් රිසල්ට්ස් අවුට් කරන්න ඕනේ. ෆයිනල් රිසල්ට්ස් අවුට් කරලා පස්සේ සහතිකයේ දෙන තැනට විතරක් සීමා වෙලා නැහැ. අපි මේ කොන්වොකේෂන් එකක් තියෙනවා BMI CH එකේ. ඒ කොන්වොකේෂන් එක තියලා එදාට සහතිකය ලබා ගැනීම දක්වා වූ සියල්ලක්ම බැඳීමක යුක්තව කටයුතු කිරීම සමාජවාදීකමක් විතර මමත් දකින්නවා. ඒක තුළ ගම් බැඳිලා ඉන්නවා. හරි රයිට්. ලියාගෙන තුන්වෙනි කාරණාව තමයි ඵලදායිතාවය. ඵලදායිතාවය ප්‍රොඩක්ටිවිටි එක. ප්‍රොඩක්ටිවිටි එක ඵලදායිතාවය. ඵලදායිතාවය ඵලදායිතාවය කියන එක විවිධාකාරයෙන් අපිට නිර්වචනය කරන්න පුළුවන්. නමුත් ওই ඵලදායිතාව හොයාගන්න සූත්‍රයක් තියෙනවා. මොකද? නිමවුම බෙදීම යදවුම. අපි හිතමු නිමවුම එකක 100යි යදවුම එකක කිලෝ 10යි නම් මේක කියන උත්තරේ ඵලදායිතාවේ 10යි. යම් කිසි වෙලාවක යදවුම එහෙමම තියදී නිමවුම වැඩි කරගන්න පුළුවන් ඒත් ඵලදායි වෙනවා. එහෙම නැත්නම් පෙර යදවු ප්‍රමාණය නිමවු ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන් නම් ඒත් අපි කියනවා ඵලදායි කියලා. නමුත් ඒක අපි ගණනය කරන්න මේක උත්සාහ කරන්නේ. නමුත් මම කියන්නේ ඵලදායිතාවය වැඩි කර ගන්න පුළුවන් නේද? අපි හැමෝම ඵලදායි වෙන්න ඕනි කියලා අපි කියන්නේ කාර්යක්ෂමතාවය ගැන අපි කතා කරනවා. ඒතොර අපේ තියෙන ප්‍රමාණයෙන් අපි දැන් ලබා ගන්න දේවල් වලට වඩා වැඩි යමක් කරන්න අපි උත්සාහ කරන්න ඕනේ. ලියා ගන්න මෙහෙම සංවිධාන විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවාවන් සඳහා නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවාවන් සඳහා එක් එක් සේවා දායකයා විසින් එක් එක් සේවා දායකයා විසින් එකතු කරනු ලබන වටිනාකම මෙහිදී ඵලදායිතාවයේ ලෙස හඳුනා ගනී. නිමෝම් හා යෙදවුම් අතර නිමෝම් සහ යෙදවුම් අතර සම්බන්ධතාවය මූලික කර ගනිමු. මූලික කර ගනිමු. යෙදවුම් සහ නිමෝම් අතර සම්බන්ධතාවය මූලික කර ගනිමින්
ඵලදායිතාවය ඵලදායිතාවය පහත පරිදි ගණනය කරයි. මේකේ සූත්‍රය ලියන්න. ඵලදායිතාවය සමානයි. ඵලදායිතාවය සමානයි. නිමවුම බෙදීම යෙදවුම. ඊගාවට ලියාගන්න හතරවෙනි කාරණාව සවිබලකරණය, එහෙම නැත්නම් සවිබල ගැනීම. සවිබලකරණය, එහෙම නැත්නම් සවිබල ගැනීම. සවිබලකරණය, එහෙම නැත්නම් සවිබල ගැනීම. සවි බල ගැනීම. දැන් මෙතන සවි බල ගැනීම කියලා කියන්නේ මෙහෙම එකක්. දැන් ඉස්සර වගේ නෙවෙයි, දැන් අද වෙද්දී සංවිධානවල සේවකයන්ට තීන්දුව තීරණ ගැනීමේ කාර්යයට සම්බන්ධ කරගන්නවා. හරි? ඉස්සර නම් කළමනාකාරීත්වයේ විතරමයි සේවකයෝ පැත්ත පලාතකට ගත්තේ නෑනේ. අද එහෙම නෑ. සේවකයන්ටත් යම් ඉඩ කඩක් නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි මෙතනදී සේවකයෝ තීරණ ගැනීමේ කාර්යය සඳහා සහභාගී කරගන්නකොට ඔවුන්ගේ මොන වගේ දක්ෂතා කුසලතා තියෙන්න ඕනේද? ඒතර ඔවුන්ට යම් තීරණ ගැනීමේ කාර්යයේදී මොන වගේ අධිකාරියක් පවරා දෙන්න ඕනද කියන එක පිළිබඳව මානව සම්පත් කළමනාකරුවන්ට අභියෝගයක් වෙලා තියෙනවා. හරි? අභියෝගයක් වෙලා දීලා තිනවා කොයි වගේ දේවල් ටිකක්ද ඔවුන්ට දෙන්න කියලා. දැන් හිතන්නකෝ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට යම් කිසි බලයක් තවරනවා. නේද? අපි තු මේ අදාළ දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටුවක් කියලා වෙනම එකක් පත් කරලා තියෙනවා. ඒ සංවර්ධන කමිටුවේ සභාපති කියලා පත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ. එතකොට ගොඩාක් වෙලාවට ඒක ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට දෙන්නේ. එතකොට ඔහුට තිබිය යුතු බලය, ඒ කියන්නේ කොයි වගේ අධිකාරියක්ද ඔහුට තියෙන්නේ, අධිකාරිය පවරා දෙන්නේ කොයි විදියටද, ඒ වගේම ඔහුගේ දැනුම, හැකියාව, දක්ෂතාවයන් කොයි වගේ වෙන්න ඕනද කියන එක පිළිබඳව ගැටලුකාරී තත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ජනාධිපතිවරයාට ඒක තීරණය කිරීමේ. මම ඔය කියපු උදාහරණය කොයි විදියට ඕනම සංවිධානයක පහළ මට්ටමේ ඉන්න සේවකෝ සහසාභී සහ සම්බන්ධ කරගන්නකොට ඔවුන්ට කොයි වගේ දැනුම් හැකියාවන් ඒක අස්සේ තියෙන්න ඕනේද කියන එක පිළිබඳව අපි හොයලා බලන්න ඕනේ. දැන් ඔයාලට ඉස්සරහදී ඔයාලා කරනවා මෙන්න මෙහෙම දෙයක්. කැම්පස් එක ඇතුලේ කණ්ඩායම් ව්‍යාපෘති තියෙනවා. ඒ ගෲප් ඇසයින්මන්ට් කරනකොට ගෲප් එකකට තමන්ගේ කැමති අය තෝරා ගැනීම ඉඩකඩ සමහර අයට හම්බ වෙනවා. එතකොට අපි හිතමු දක්ෂයෝ දෙන්නෙක් විතර ඉන්නවා නම් ඒ දක්ෂයෝ දෙන්න එකතු වෙලා තව එයාට හතර දෙනෙක් ඕනනම් ඒ හතර දෙනා ගන්නකොට එයාගේ ටීම් එකට මොන මොන හැකියාවන් තියන අයද ගන්න ඕනේ කියලා එයාලා තීරණය කරනවා. ඒ අනුව තීරණය කරලා තමයි අතුලට ගන්නෙ. මොකද එහෙම නැතුව නිකන් ආවට ගියාට බඳවා ගැනීම කරගන්නේ නැහැ ගෲප් එකක් ඇතුළට වුණාට. සංවිධානයක රැකියාවකදී උඩට ඔහොමමයි. ඒ වුණාද? එතකොට ඔයාගේ හැකියාවන් දක්ෂතාවයන් මම වෙලාවෙ සැලකිල්ලට ගන්නවා. මේ පාඩම් මාලාව පුරාවට මම ඔයාලත් එක්ක කතා කරන සේවක දක්ෂතාවයන් ගැන. එතකොට සේවක දක්ෂතාවය කියලා කියන්නේ ඔයා ඔයාගේ දක්ෂතාවයන් ටික හදාගන්න නේද? ඔයාගේ දක්ෂතාවයන් ටික හදාගන්න. ඔයාට උදේ පාන්දර රැකියාවට එන්න කිව්වොත් එන්න පුළුවන් වෙන්නේ. අවාසනකම් වැඩ කරන්න පුළුවන් නම් වැඩ කරන්න පුළුවන් වෙන්නේ නේද? මේ දේවල් වැදගත්. අනිවාර්යයෙන්ම වැදගත්.
ලියන්න මෙහෙම. වර්තමානයේදී සංවිධාන කළමනාකාරීත්වය විසින් තීරණ ගැනීමේ කාර්යය සඳහා සේවාදායකින් සහභාගී කරවා ගැනීම සිදු කරයි. එහිදී සේවාදායකින්ට කවර දැනුමක් කමා දක්ෂතාවයක් හා හැකියාවක් පැවතිය යුතුද ඔවුනට කුමන අධිකාරීත්වය පවරා දිය යුතුද යන්න මානව සම්පත් කළමනාකරුවන්ට අභියෝගයක් වී ඇත. හරිද? එතකොට අද ඉන්න එච්.ආර්.එම්.ට ඕක තීරණය කරන්න යනකොට ඔය වගේ ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා. සේවාදායකින් සහභාගී කරවා ගැනීමේ කවර දක්ෂතාවයක් හැකියාවක් තිබිය යුතුද යන්න, අධිකාරීත්වයේ කොපමණ ප්‍රමාණයක් පවරා දිය යුතුද යන්න මානව සම්පත් කළමනාකරුවන්ට අභියෝගයක් වී ඇත. හරි. ඊගොඩ් ලියා ගන්න බුද්ධි ගලනේ බ්‍රේන් ඩ්‍රේන් කියලා අපි කියන්නේ. ඩ්‍රේන් ඩ්‍රේන් කියලා අපි කියන්නේ. බුද්ධි ගලනේ. ඩ්‍රේන් ඩ්‍රේන්. මොකක්ද බුද්ධි ගලනේ කියලා කියන්නේ? දැන් ගොඩාක් කෙනාට අහකට ඇහිලා තියෙන්නේ ලංකාවේ බුද්ධි ගලනේ වැඩි කියලා. කියන්නේ ලංකාවේ ඉගෙනගත්තු වෛද්‍යවරු ආදී කොටගත් සියල්ලක්ම රට අතහැරලා වෙනත් රටවල් වලට යනවා කියලා. ඇත්තටම මේක බොහොම භයානක තත්ත්වයක්. මේක සම්බන්ධයෙන් බලයට පත් වෙලා ඉන්න පාර්ශ්වයන් මීට වඩා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මම නම් කියන්නේ මෙන්න මේ වගේ කාරණාව. මොකද නිදහස් අධ්‍යාපනයේ මමත් ඉගෙනගෙන තියෙන. ඒතකොට මම සාමාන්‍ය කියන්නේ එකේ පන්තියේ ඉඳන් 11 පන්තිය 12 13ට ඇවිල්ලා විශ්වවිද්‍යාලෙක එළියට එනකම් මට උගන්වන්නේ කවුද? ආණ්ඩුවේ සල්ලි වලින් උගන්වන්නේ. එතකොට මං වෙනුවෙන් වියදම් කරපුවා කියලා කියන්නේ ගුරුවරුන්ට පඩි කිව්වා, බිල්ඩින් රේන් කිව්වා, බිල්ඩින් නඩත්තු කරා, ලයිට් බිල්, වතුර බිල් මේ ආදී කොටගත් සියල්ලක් පොතපතේ ඉඳන් මට කෝටි ගාණක් ඇත්තටම වියදම් කරලා තියෙනවා. මගේ උපාධිය අරන් ඉවර වෙනකොට මට උගන්වලා තියෙනවා රජයේ සල්ලි. රජයට සල්ලි කියන්නේ කවුද? සාමාන්‍ය ජනතාව නේද? සාමාන්‍ය මිනිස්සු තමයි. එතකොට මම අද කාලා බිලිලා ඇඳලා පැළඳලා ලොකු මිනිස්සෙක් වගේ හිටියට මට ඉගෙන ගන්න බදු ගෙව්වේ මේ ඉන්න පොඩි පැල්පත්වල ඉන්න මිනිස්සු පවා මගේ අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වියදම් කරා. හරි. ඒ නිසා මම උපාධිය දක්වා ඉගෙනගෙන ඔක්කොම කරලා මේ රටේ මිනිසුන්ගේ අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් ඉගෙනගෙන ඉවර වෙලා උපාධිය ගත්තට පස්සේ මම තීරණය කරනවා මම ලංකාවේ ඉන්නේ, මම වෙන රටකට යනවා කියලා. ඒතකොට බලන්නකෝ වෙන රට
දැන් ලංකාවේ වෛද්‍යවරයෙක් ඕස්ට්‍රේලියාවට යද්දී ඕස්ට්‍රේලියාව ඉහළින්ම පිළිගන්න ඇයි ඒ රටේ වෛද්‍යවරයෙක් හදන්න යාලා දන්නවා යාලට කෝටි ගාණක් වියදම් වෙනවා ලොකු කාලයක් ගත වෙනවා හැබැයි දැන් ලංකාවේ හදපු වෛද්‍යවරයෙක් කෙලින් පිටින් ගෙඩි පිටින්ම ටක්කල යනවා ඉතින් ලංකාවට මොකද වෙන්නේ හරියට මේක කොයි වගේද කියනවා නම් මගේ වත්තේ මම හිතන්නකෝ දොඩම් ගහක් හැදුවා කියලා පුංචි කාලේ ඉඳන් මේක හදලා ඔක්කොම ගෙඩි ටික හැදුනට පස්සේ මම කඩා ගන්නම් කියලා හිතාගෙන ඉන්නකොට කඩා ගන්න කාලේ එනකොට වෙන මිනිස්සෙක් වෙන කඩාගෙන යනවා මට මොකුත් නේද මට මොකුත් නැතුව මගේ වත්තේ ගහේ ගෙඩි ටික කඩාගෙන ගියා හා සමාන ඒතකොට එහෙම කරන්න හොඳ නැහැ මම අර කලින් කිව්වා වගේ සමාජවල් කියමුකුත් තියෙනවා ඒ වගේම බැරි නම් ආණ්ඩුව විසින් ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගන්න ඕනේ එහෙම කවුරු හරි යනවා නම් ඇස්තමේන්තුවක් හදලා දෙන්න ඕන උපාධියක් සඳහා ඉගෙනගෙන ඉවර වෙනකොට මෙන්න වෛද්‍ය උපාධිය නම් මෙන්න මේ වගේ වියදමක් ආණ්ඩුව දරනවා කලා උපාධියක් නම් මෙහෙමයි වාණිජ උපාධියක් නම් මෙහෙමයි මේ විදියට සම්පූර්ණ වියදම තක්සේරු කරලා එහෙම කවුරු හරි රට යනවා නම් මෙන්න මේ මුදල් ගෙවලා ඉවර වෙලා යන්නද කාලෙකත් එක්ක වගකීම ඒ කාලෙකත් එක්ක අය කරන්න ඕනේ නේද කාලෙකත් එක්ක අය කරන්න ඕනේ ඒක තීරණ නේද ඇත්තම අසාධාරණයක් නේ ඉතින් දැන් අපේ රටේ අය ගොඩාක් කරන්නේ ටක් 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 කරලා දැන් මම දැන් දවස් 4කට උඩදී මට එක්තරා ව්‍යාපාරිකයෙක් වුණා ෆාමසිස් කරන එයා මට කියනවා එයා ගාව දන්න 4 දෙනෙක් විතර ඉන්නවලු දන්න වෛද්‍යවරු 4 දෙනෙක් එයා දන්න ඒ 4 දෙනාම ලංකාවේ විශ්වවිද්‍යාල වලින් එළියට ගිහිල්ලා ඊට පස්සේ අර දුෂ්කර සේවයට දැම්මට පස්සේ 4 දෙනාම රජයේ දුෂ්කර සේවයෙන් ඒ කියන්නේ රජයේ රෝහල් වලින් අයින් වෙලා දැන් ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් වල වැඩ කරනවා ලොකු පොඩියට මොන තරම් අසාධාරණද කියලා බලන්නකෝ දැන් මේ මිනිස්සු වැඩ කරන්නේ මොකටද පඩියකට ඒ කියන්නේ අපි රුපියල ඒ කියන්නේ අපිට නිකන් සේවා සපයන්න ඕන මිනිස්සු දැන් අපෙන්ම සල්ලිත් ගන්නවා නේද රජයෙන් ඉගෙන ඔක්කොම කරලා පෞද්ගලික රෝහලකට රිංගලා ආයෙත් සල්ලි ගන්නවා අපි හරි අර නිකන් හොස්පිටල් එකේ බෙහෙත් දෙන්න ඕන කෙනා ඒ කියන්නේ ඒ ඒ තරමට පල්ලෙහාට වැටලා ඉන්නේ අපේ අය නේද ඒ තරමට පල්ලෙහාට වැටලා ඉන්නේ රෝහලේ බෙහෙත් හරියට දෙන්නේ නැහැ හැබැයි ඔයා දන්නවා පෞද්ගලික සේවයට ගියාට පස්සේ එන්න කියලා ඉඳ ගන්න කියලා කතා කරලා මාර හිතවත්කම් ගොඩක් පෙන්වන්නේ නේ එහෙම කරන්න හොඳ නැහැ මිනිස්සු නේද ඒ කියන්නේ ඒක මට හිතා ගන්න බෑ ඇයි එහෙම මිනිස්සු කරන්නේ කියලා දැන් පාසලේ උගන්වන ගුරුවරයා මගේ ටියුෂන් පන්තියේ එන්න කිව්වා වුණා මම දැනෙන හැඟීම බලන්නකො මොකද්ද කියලා නේද පුදුමාකාර පහත් හැඟීමක් ඉතින් ඒ ඒ වගේ තැන් වලට අපි අපේ සමාජයේ එහෙම් පිටින්ම ගිහිල්ලා තියෙනවා මං කියන්නේ කිසිම දවසක ඔයාලා ඒ ඒ තැනට පත් වෙන්න එපා ඔයාලා ඒ තත්ත්වෙට කිසිම දවසක පත් වෙන්න එපා ඔයාලට කරන්න පුළුවන් උපරිමයෙන් වැඩ කරන්න ඒක හද සාක්ෂියත් එක්ක වැඩ කරන්න පුළුවන් තැන ඒ නිසා අද ගොඩාක් වෙලාවට තියෙන්නේ අපි ඉගෙනගත් සේවකයා දක්ෂයා මේ රට අතහැරලා යන බුද්ධිගල්නේ හැබැයි මෙතෙන්දී අපි කතා කරන්නේ ව්‍යාපාරයේ තුල ඉන්න දක්ෂයා තරගකරුවා කියන්නේ අපේ අපේ තියෙන ප්‍රතිවිරුද්ධ තරංකාරී පුද්ගලයා ළඟට යනවා කියන්නේ ඊටත් වඩා බයයි. ඒ කියන්නේ මෙහෙම දැන් හිතන්නකෝ මංචියේ හිටපු සේල්ස් රෙප් කෙනෙක් මංචියක අතහැරලා මෙලිබන් එකට ගියොත් එහෙම සේල්ස් රෙප් කෙනෙක්. ඒක බරපතලයි. මොකද එයා මේකේ දේවල් ටික ඔක්කොම දැනගෙන තමයි අතෙන්ට යන්නේ. එයා අපේ අතහැරලා යන්නේ වෙනම දෙයක්. හැබැයි තරගකරුවෙක් ගාවටම යනවා කියන එක ඊටත් වඩා බරපතලයි. කියාගන්න මෙන්න මෙහෙම ඉහළ දක්ෂතා පෙන්වන සේවාදායකයා ඉහළ දක්ෂතා පෙන්වන සේවාදායකයා සංවිධානයට අහිමි වීම සහ සංවිධානයට අහිමි වීම සහ තරගකරුවන් වෙත ආකර්ෂණය වී බුද්ධි ගලනයයි හරියටම නේද මගෙත් එක්ක හිටපු ප්‍රේමවන්තිය මාව අතහැරලා මගේ යාළුවා ගාවට ගියොත් එහෙම නේද අන්න ඒ වගේ හැඟීමක් තමයි ඔතන තියෙන්නේ මාව අතහැරලා යන එක වෙනම දෙයක් හැබැයි මගේ යාළුවා ගාවට ගියොත් එහෙම ඒක ඊට වැඩිය මට අර අහිමි වීමේ ප්‍රශ්නේ වෙනම එකක් යාළුවා ගාවට යන එක තව ප්‍රශ්නයක් නේද එතකොට අර වේදනා දෙකක් නේද අහිමි වීමේ වේදනාව එකක් හැබැයි යාළුවා ගාවට යන එක ඒක තවත් වේදනාකාරී ස්වරූපයක් ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි බුද්ධිගල්නේදී සිද්ධ වෙන්නේ
සයිබර කරන්නේ ස්ලයිඩ් එක ආපහු දාන්න කියලා කිව්වා කීප දෙනෙක් ඒ ඉඳ මන් දැම්මා ඈ හරි රයිට් ඊගොඩ අපි යනවා බුද්ධිගල්ණයෙන් පස්සේ මයික මන් කියන්න නෝට් එක ලියා ගන්න ඕනේ රැකිය අනාරක්ෂිත භාවය ජොබ් ඉන්සිකියුරිටි කියන එක රැකිය අනාරක්ෂිත භාවය අද වෙද්දි තියෙන ප්‍රශ්නයක් හරි අද වෙද්දි තියෙන ප්‍රශ්නයක් ලියා ගන්න ඕනේ මන් කියන්නේ රැකිය අනාරක්ෂිත භාවය දැන් අද වෙද්දි සමහර ලොකු ව්‍යාපාරික ආයතන එහෙම් පිටින්ම කඩා වැටිලා බිඳ වැටිලා ඉතර මේ බිඳ වැටීම හමුවේ රැකිය අනාරක්ෂිත භාවයට පත් වෙලා තියෙනවා දැන් ඔය සෝනි කම්පැනි ගත්තොත් නොකියා කම්පැනි ගත්තොත් සෝනි කියලා කියන්නේ ඉස්සර දැවැන්ත ව්‍යාපාර හරි සෝනි සමාගමේ අයිතිකරු විසින් මෙරම පොත්ති ගල්ලීලා තිබුණා එතකොට ඔය ඉලෙක්ට්‍රික් ඔය රේඩියෝ කැසට් වගේ දේවල් ඔක්කොම සෝනි සෝනි ෆෝන් එක පවා ආවිල්ලා තිබුණා දැන් ටිකක් අඩුයි ඒතර අද වෙද්දී විශාල ප්‍රමාණයේ රැකියා ඒ අයගේ හයි මේලා තියෙනවා නොකියා වලන්ටක ෆෝන් ඉස්සර කොච්චර තිබුණාද නොකියා ෆෝන් නේද දැන් අද නොකියා නැහෙනි අද Samsung නැවිලා ඒ තැන අල්ලගෙන ඉන්නවා මම දකින්නේ හැම තැනම Samsung ෆෝන් තමයි තියෙන්නේ 80ක් විතර අද පාවිච්චි කරන Samsung ෆෝන් තමයි තියෙන්නේ එතකොට ඒ නිසා ඒ වගේ කම්පැනි වල විශාල වශයෙන් රැකියා අහිමි වීමට ලක් වුණා මේවා රැකියා අනාරක්ෂිතභාවය පිළිබඳව අද වෙද්දී නූතන මානව සම්පත් කළමනාකරණයට ගැටළු සහගත අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා හරි right එහෙනම් ඒ 6 වෙනි කාරණාවත් එක්ක ඕක ඔතනින් ඉවර කරනවා දැන් යනවා අපි ප්‍රධාන දෙවෙනි කාරණාවට මොකද්ද පුද්ගල අභියෝග ඉවරයි දෙක සංවිධානමය අභියෝග සංවිධානමය අභියෝග ලියාගන්න ව්‍යාපාර සංවිධානයකට සංවිධානමය වශයෙන් බලපාන්නා වූ අභියෝග මින් අදහස් කරයි මෙවැනි අභියෝග නමයක් පහත පරිදි හඳුනා ගනී මේ බලන්නකෝ දැන් මේකේ තියෙනවා මානව සම්පත් කළමනාකරණ තරගකාරී වාසී නැත්පත් කර ගැනීම. ඒ වගේම විමධ්‍යගත කිරීම, සේවාදායක සංකෝචනය, සංවිධාන ප්‍රතිරූපගත කිරීම, ස්වයං කළමනාකාරීත්ව වැඩ කණ්ඩායම්, කුඩා ව්‍යාපාරවල වර්ධනය, සංවිධාන සංස්කෘතිය, තාක්ෂණය සහ බැහැරින් සේවා ලබා ගැනීම කියලා කරුණු නවයක් ගැන මූලිකව අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා මේක අස්සේ. හරිද?
ලියා ගන්න හේින්ද මේකේ පළවෙනි එක මානව සම්පත් කළමනාකරණයේ තරඟකාරී වාසිය මානව සම්පත් කළමනාකරණයේ තරගකාරී වාසීන් කියලා කියන්නේ යම් කිසි සංවිධානයක් තව සංවිධානයක් අභිබවා ඉස්සරහට එන්න නම් කරන්න ඕන දේවල් තමයි ඒ සංවිධානය අභිබවා යන්නේ මොනවද කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට දෙනවා මංචි කම්පැනියට ඕන නම් මෙලිබන් කම්පැනිය අභිබවා මොනවද කරන්න ඕනේ. මංචි එකේ නිෂ්පාදනය කරන බිස්කට් එකම මෙලිබන් එකෙත් හදන්න පුළුවන්. ඒතකොට මංචි එක කරන්න ඕනේ පිරිවැය අවම කරගන්න උත්සාහ කරන්න. පිරිවැය අවම කරගන්න පුළුවන් මහා පරිමාණ වාසි අත්පත් කර ගැනීම තුලින් ඒ වගේම තමාගේ ශ්‍රමිකයන්ගේ දැනුම දක්ෂතා හැකියාව වර්ධනය කර ගැනීම තුලින් පුළුවන් තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න. නේද? අර ක්‍රිකට් ගහනකොට තුන් ඉරියව් ක්‍රීඩකයෝ 11 දෙනාම තුන් ඉරියව් උනොත් එහෙම මොකද වෙන්නේ? බොහොම හොඳයි නේද? එතකොට දැන් ඉස්සර වගේ නෙවෙයි දැන් අද තුන් ඉරියව් ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නේ. ඒ කියන්නේ තුන් ඉරියව් කියලා කියන්නේ ගහන්නත් පුළුවන්, බෝල් කරන්නත් පුළුවන්, රකින්නත් පුළුවන් කියන එකද කියන්නේ. එතකොට ඉස්සරනම් බැට්ස්මන්ලා කියලා වෙනම 4 දෙනෙක් විතර ඉන්නේ. බෝලර්ස්ලා කියලා වෙනම තව 4 දෙනෙක් විතර දාගන්න. එතකොට ඒ අය බෝල් කරන්න විතරයි මූලික වෙන්නේ. හැබැයි දැන් අද එහෙම නෑ. අද වෙදි තුන් ඉරියව් කියන මට්ටමට එලා දෙන. ඒ කියන්නේ තමන්ගේ කණ්ඩායමේ දිනන්න ඕනේ නම් ඒ විවිධ වූ දක්ෂතාවයන් නිර්මාණය කරගන්න ඕනේ, හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. සංවිධානයක් වුණත් ඒක එහෙමමයි. ඒතකොට ඒක දෙන්න යන්න පුළුවන් වෙන්නේ පිරිවැය පාලනය කරගෙන තමන්ගේ භාණ්ඩවල ගුණාත්මක බව ඉහළ නන්වා ගැනීම තුළ. අපි කියන්නේ ටෝටල් ක්වොලිටි මැනේජ්මන්ට් එකක් ගැන ඔයාලට යම් ප්‍රමාණයක් මම අන්තිමේදී කතා කරනවා. ටෝටල් ක්වොලිටි මැනේජ්මන්ට් එක සියල්ලගේම ගුණත්වය පිළිබඳව අවධානය යොමු කරලා නිෂ්පාදනය කරලා තරගකාරී වාසීන් අත්පත් කරගන්න ඕනේ. ඒතකොට මේකේ තරගකාරී වාසීන් අත්පත් කරගන්නකොට විශේෂයෙන්ම ශ්‍රමිකයාගේ දැනුම් හැකියාවන් වර්ධනය කිරීම තුළ ඔහුගේ කාර්යක්ෂමතාවය සහ සඵලත්වය වැඩි කර ගැනීම තමයි අපේක්ෂා කරන්නේ. ලියාගන්න මෙන්න මෙහෙම. ව්‍යාපාර සංවිධාන වලට තම තරගකරුවන් අභිබවා යෑමට අවශ්‍ය නම් නම් මානව සම්පත්වල කාර්යක්ෂමතාවය හා සඵලත්වය ඉහළ නන්වා ගත යුතුය. ඒ අනුව තරඟකරුවන් අභිබවා යන්න පහත කාර්යයන් නිසි ලෙස ඉටු කළ යුතුය. එතකොට මම ඒ කාර්යයන් තුන දෙන්න ලියන්න ඕනේ. එක පිරිවැය පාලන.
පිරිවැය පාලනය කියන එක පැහැදිලි. පිරිවැය පාලනය කරගත්තොත් විතරයි. හැබැයි ඒක පිරිවැය පාලනය කියලා කියන්නේ කොස් කටින් නෙවෙයි. ඔයාලා හිතන කොස් කටින් කියන්නේ මොකද්ද? පිරිවැය කපා දෙන්නේ. පාන් රාත්තල රුපියල් 400යි පාන් රාත්තල ඇතුලේ තියෙනවා තිරිඟු පිටි ග්‍රෑම් 450යි. එතකොට මම පාන් රාත්තල නිෂ්පාදනය කරනකොට පාන් රාත්තලට තිරිඟු පිටි ග්‍රෑම් 400ක් දාලා පාන් රාත්තල රුපියල් 350යි කියලා වැඩක් නැහැ. පාන් රාත්තල 350ට දෙන්න ඕනි. මම බේකරිය බක්කරේගේ කාර්යක්ෂමතාවය වැඩි කරලා එකවර වැඩිපුර ගෙනල්ලා හරි එහෙම කරලා මේකේ පිරිවැය අඩු කරන්න. එහෙම නැතුව අර ඇතුළට දාන දේවල් ටික අයින් කරලා පිරිවැය අඩු කරා කියන හරියන්නේ නැහැ. දැන් මාළු කෑම එකට මාළු කෑලි දෙකක් දානකොට එකක් දාලා 250ට දෙන්න එකට 203ට වඩා නැහැ නේද? එහෙම වැඩක් නැහැ. ඉතින් මෙතන කොස් කටින් නෙවෙයි කියන්නේ පිරිවැය පාලනයේදී අර කියන මහා පරිමාණ වාසි ලබා ගනිමින් සේවකයාගේ දක්ෂතාවයන් වැඩි කර ගැනීම තුළින් තමයි පිරිවැය පාලනය කරන්න ඕනේ. ඊගොඩ ගුණත්වයේ ඉහළනම්වාලි. ගුණත්වයේ ඉහළනම්වාලි. ඔය ගුණත්වයේ ඉහළනම්වාලිම දැන් ඔයාලා අහලා තියෙනව නේද? අලවිකරණයත් අහලා ඇති නේද? අලවිකරණයේ තියෙන ප්‍රධාන සංකල්ප හයක්. ප්‍රොඩක්ෂන්, ප්‍රොඩක්ට්, සේල්, මාකටිං, කන්සියුමර්, සෝෂල් මාකටිං කියලා හයක් තියෙනවා. කන්සෙප්ට් හය. ඒ කියන්නේ නිෂ්පාදන සංකල්පය නිෂ්පාදිත සංකල්පය. ඔය නිෂ්පාදන සංකල්පයෙන් කරේ වැඩිපුර භාණ්ඩ හදලා අඩු මිලට වෙළඳපොළට දැම්ම. ඒ මොනවද? වැඩිපුර භාණ්ඩ හදලා තමන්ගේ භාණ්ඩ හැමතැනම සුලභ කරලා ඉවර වෙලා අඩු මිල ගාණක් කරදි දාලා පාරිභෝගිකව ගයි කියලා හිතව. හැබැයි ඒකේ දෙවෙනි කාරණාව විදිහට අපි නිෂ්පාදිත සංකල්පයේදී කියුවේ ප්‍රොඩක්ට් එකේදී කතා කරන්නේ අපි ගුණත්වයේ යනවා. ඒරවා දීකයි මම මෙතෙන්ද ගුණත්වයේ හැම වෙලාවෙම භාණ්ඩේ ගුණාත්මක බව වැඩි කරලා පාරිභෝගික අතරපත් කරා. හැබැයි ඒකේ මිල වැඩි. සාමාන්‍ය තේ එකක් අපි බොනකොට සාමාන්‍ය කඩේ කර ගිහින් රුපියල් 100කට 150කට බොන්න පුළුවන්. නමුත් යම් කිසි හෝටලයක් තියෙනවා ඒකට ගිහින් අපි කිරි එකක් බොනවා නම් රුපියල් 1500ක් විතර අපිට දෙන්න සිද්ධ වෙනවා. එයා ගුණාත්මක වශයෙන් ඒක වැඩි කරලා තියෙනවා. ඒකේ පිරිසිදුභාවය වෙන්න පුළුවන්, කිරි ටික හරියට තියෙන්න පුළුවන්, තේ කොළ ටික තියෙන්න පුළුවන්. තීන්දුව ගන්න වෙනවා මික්ස් කරලා ගන්න පුළුවන් වෙන පුළුවන්. ඒ කියන්නේ ඒසි කරපු නිදාස් පරිසරයක නිදාසයේ තේක බොන්න පුළුවන් නම් අන්න ඒ ගුණාත්මක දේවල් වැඩි කරලා එයා ඒකේ වටිනාකම වැඩි කරගෙන තියෙනවා. ඒ වගේ දේවල් නිෂ්පාදිත තියෙනවා. දැන් අද ඔයාලා චොක්ලට් එකක් ගද්දි ඔයාලට තියෙන රුපියල් 100ට චොක්ලට් තියෙනවා. හැබැයි ওই 100ට කන චොක්ලට් එක වගේ නෙවෙයි රුපියල් 3000ට 4000ට චොක්ලට් තියෙනවා. කැන්ඩෝස් එකේ චොක්ලට් එකක් හදනවා ඒක රුපියල් 150000ට විතර මම දැකලා තියෙන චොක්ලට් එකක්. හැබැයි ඒක සාමාන්‍ය ලංකාවේ සුපර් මාකට් වලට දාන්නේ නැහැ. ඒක පිටරට දානවා. ලක්ෂ එකහමාරක් විතර වෙනවා. ඒක චොක්ලට් බාර් එක තියෙන. ඒ බාර් එකේ තියෙනවා ලිකර්. ඒ කියන්නේ අපි කියන්නේ මත්ද්‍රව්‍ය ඇල්කොහොල් ඒකට ඇතුළත් කරලා තියෙනවා. චොක්ලට් එකට ඇල්කොහොල් ඇතුළත් කරලා තියෙනවා. මොකද හේතුව පිටරට ආය වාහන රෑ තිස්සේ ධාවනය කරනවා. අර එන නිදිමත ගතිය නැතිවීම සඳහා ඒකේ ඒ චොක්ලට් එක කවම ඇතර නිදිමත එන්නේ නැහැ. නමුත් ලංකාවේ ඒ තරම් මුදලක් දීලා ඒ චොක්ලට් එක ගන්න තියෙන ද ඒක පිටරට දෙනවා. මම ඔයාලා දන්නේ ලංකාවේ ලෝකයේ තියෙන හොඳම පර්ෆියුම් එකක් තමයි වික්ටෝරියා සීක්‍රට් කියලා කියන්නේ. ඒක පුදුමාකාර සුවඳක් තියෙන ඇතරම ඩීඩීස් ලා පාවිච්චි කරන්නේ. ඉතින් ඒවා මැද පෙරදිග සහ යුරෝපීය රටවල තමයි අපිට මිලදී ගැනීමට පුළුවන් වෙන්නේ. නමුත් ලංකාවේ ඇතුළේ ඒක අපිට මිලදී ගන්න බැහැ. හැබැයි හදන්නේ කොහෙද? ලංකාවේ හදන්නේ. හරි, ලංකාවේ නිෂ්පාදනය කරනවා. ඒ නිසා සමහර දේවල් තියෙනවා අර අපේ ගුණත්වයේ ඉහළ මට්ටමින් දැම්මට පස්සේ ඒකේ භාණ්ඩේ මිල අධික වෙන්න පුළුවන්. එහෙම වුණොත් ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. එහෙනම් මේ හැම එකක්ම බැලන්ස් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි අඳින ෂර්ට් එක වුණත් දැන් මේක පිට රටවල් තියෙන ඒවායේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා කියපුවාම යුරෝපීය රටවල් ඉතා ඉහළ මිලක් නියම වෙලා තියෙනවා. හරි. ඒතර පිරිවැය පාලනය, ගුණත්වයේ පාලනය, ඊට පස්සේ සුවිශේෂී හැකියාවන් නිර්මාණය කිරීම. සුවිශේෂී හැකියාවන් නිර්මාණය කිරීම. සුවිශේෂී හැකියාවන් නිර්මාණය කිරීම. එතකොට ඔය සුවිශේෂී හැකියාව නිර්මාණය කිරීම කියන එක යටතේ විතරක් මෙන්න මේ පොඩ්ඩක් ලියාගන්න. මේදී සෑම ශේෂ්ත්‍රයකම සිටින මේදී සෑම ශේෂ්ත්‍රයකම සිටින සේවාදායකයන්ගේ සුවිශේෂී හැකියාවන් තුලින්
ශ්‍රේෂ්ඨ නිපුණතාවයන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨ නිපුණතාවයන්ගෙන් සමන්විත මේදී සෑම ශ්‍රේෂ්ඨයකම සිටින සේවාදායකයන්ගේ සුවිශේෂී හැකියාවන් තුළින් ශ්‍රේෂ්ඨ නිපුණතාවයන්ගෙන් සමන්විත ශ්‍රම බලකායක් සංවිධානය තුළ නිර්මාණය කර ගැනීම සිදු කරයි. හරි, පැහැදිලි. ඊට අපි ලියාගමු දෙවෙනි කාරණාව. මොකද්ද? විමධ්‍යගත කිරීම. විමධ්‍යගත කිරීම. ඩිසෙන්ට්‍රලයිසේෂන්. දැන් විමධ්‍යගත කිරීම කියලා කියන්නේ ඔයාලා දන්නවා එකම ස්ථානයක ඉඳලා තීන්දුව තීරණ ගැනීමේ කාර්යය කරන්නේ නැතුව ඒ ඒ තැන් වලටත් ඒ බලේ පවරනවා. දැන් උදාහරණයක් විදිහට ප්‍රධාන කාර්යාලය කොළඹ තියෙනවා, ශාඛාවක් ගම්පහ තියෙනවා, නුවර තියෙනවා, අනුරාධපුර තියෙනවා, පොළොන්නරුව තියෙනවා, රත්නපුරේ තියෙනවා. හරිද? එතකොට ඒ ඒ කාර්යාල වලටත් සේවකයන් බඳවා ගැනීම, සේවකයන්ගේ වැටුප් පෙඩි කිරීම, උසස් වීම් ලබා දීම, මේ වගේ දේවල් වල තීරණ ගැනීම බලය පවර්ලා තියෙනවා. හරි? එතකොට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක අපි කියනවා විමධ්‍යගත කිරීම. හරි? කියාගන්න එහෙම. අවශ්‍ය අවස්ථාවලදී තීරණ ගැනීමේ වගකීම සහ අධිකාරිය ප්‍රධාන කාර්යාලයේ සිට විවිධ ස්ථානවලට සහ එම ස්ථානවල සිට මිනිසුන්ට විවිධ ස්ථානවලට සහ එම ස්ථානවල සිට සේවකයන්ට කළමනාකාරීත්වය කියලා ගන්න. එම ස්ථානවල සිටින කළමනාකාරීත්වය මිනිසුන්ට කියනට වඩා හොඳයි කළමනාකාරීත්වය. පවරාදී තිබීම ඊගාට සේවාදායක සංකෝචනය. දැන් ඔය සේවාදායක සංකෝචනය කියලා කියන්නේ ප්‍රතිව්‍යුහගත කරන්නේ කිරීමට සමාන මට්ටමේ එකක්. දැන් මේකෙදී අර පහළ මට්ටමේ සේවකයන් විශාල වශයෙන් අඩු කර ගැනීම සඳහා මේ පහළ මට්ටමේ සේවකයන් විශාල වශයෙන් මේ තියෙන මෙතනටම අඩු කරලා තියෙනවා. හැබැයි සමස්තයක් විදිහටම අඩු කිරීමක් වෙනවා. පහළ මට්ටමේ අය වැඩිපුර අඩු කරලා තියෙනවා. ඒතර මේ පහළ මට්ටම ශක්තිමත් කර ගැනීම සඳහා මේක කරනවා කියලා තමයි කියන්නේ. ලියා ගන්නකො මෙහෙම. දැන් සංවිධාන ව්‍යුහයේ පහළ මට්ටම වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් සේවකයන් ඉවත් කිරීම සේවාදායක සංකෝචනයයි. හරි, මේ රූපසලාන ඕනනම් දාගන්න නිකන් දල අදහසක් ගන්න ටක් දාලා සේවාදායක සංකෝචනය අඩු කරන එක පෙන්න.
දැන් අර හැමදාම ලෙක්චර් එන අයට තියෙන වාසිය ගැන තමයි මට කියන්න වෙන්නේ. හැමදාම ලෙක්චර්ස් එනවා එක්සෑම් එකට 600 600 නෙවෙයි, ඇත්තටම 800ක් විතර ඉන්නේ. මම කලින් බැච් වල ළමයි 400 නේ ගත්තා, ඊට පස්සේ ඒක 500 වුණා, ඊට පස්සේ දැන් ඒක 600 800 වගේ ප්‍රමාණයක් බඳවා ගැනීම එක දැන් ඉන්නවා. ඔයාලා හැමදාම ලෙක්චර්ස් එන එකේ වාසිය තින් ඔයාලට තේරෙනවා, පන්ති ඉගෙන ගන්න දේවල් වල හොඳට ඔළුවට යනවනේ නේද? සමහර ළමයි ඉතින් නෝට් එක බලලා PDF දාලා ඒ දේවල් කරගන්නවා. ඒක එයාලා එක්සෑම් එක පාස් වෙන්න පුළුවන්. නමුත් මං හිතන්නේ එයාලට අර ලොකු දැනුම් ප්‍රමාණයක් එකවර ඔළුවට දාගන්න. ඒ හින්දා හැමදාම ලෙක්චර් එන එකේ වාසිය එතන තියෙනවා. ඒ වගේම ඔයාලගේ මේකේ අපි හැමෝම මං කියලා දිනවා හැමදාම ඇවිල්ලා ඉන්ඩෙක්ස් නම්බර් එකත් එක්ක මැසේජ් එකක් දානවනේ. ඕකෙන් අපිට වෙනම ගන්න පුළුවන්, Zoom එකේ ගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවනේ. Zoom එකේ වෙනම මැසේජ් එකක් ගත්තට පස්සේ වෙනම පන්තියට ආවේ කවුද, නැත්ේ කවුද කියලා අපි මෙහි දාගන්න. එතකොට යම් කිසි කෙනෙකුට යම් වෙලාවක ලකුණක දෙකක හරි යම් කිසි ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණොත් ඒ සාමාර්ථයකට යාමේදී පැමිණීමේ ඉඳන් බලනවා. එහෙම බලලා අවස්ථාව ඕන තරම් දීලා තියෙනවා. එහෙනම් දුක් වෙන්න එපා. හිතන්න පුළුවන් නෑ නෑ මම හැමදාම එනවා, අර හැමදාම ඉන්නේ. එහෙම ඕනේ නෑ දැන් අපිට නේද? අපි වැඩටි කරගෙන යන්න ඉන්න පුළුවන්. ඒකයි මම කියන්නේ හැමදාම ඉන්න පුළුවන්, හැමෝම සහභාගී වෙන්න. ඒකෙන් ගන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. හරි. මොකද ඔයාලගේ නෝට් එකත් මම පහුගිය කාලේ එහෙම බලලා තියෙනවා. නෝට් එක බලලා ලකුණක් දෙකක් දීලා තියෙනවා. ඒ හැම එකක්ම කරලා තියෙනවා. ඔයාලට ඉර වෙන තැනක් ආවොත් එහෙම එතනින් ගලව ගන්න පුළුවන් විකල්ප කීපයක් හදාගෙන තියාගෙන ඉන්න. හරි. ලියා ගන්න ඊගාවෙත අපි යනවා. මොකද්ද? සංවිධාන ප්‍රතිව්‍යුහ ගත කරන්න. සංවිධාන ප්‍රතිව්‍යුහ ගත කරන්න. හැම වෙලාවෙම සංවිධාන ප්‍රතිව්‍යුහ ගත කරන්නේ කිරීම කියලා කියන්නේ මොකද්ද? සංවිධානයේ ස්ට්‍රක්චර් එක වෙනස් කරන්න පුළුවන්, පැතලි සංවිධාන වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියන්නේ ස්ථිරස් වෙන්න පුළුවන්, වර්ටිකල් වෙන්න පුළුවන්, හොරිසන්ටල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්ථිරස් ස්ථිරස් මේවා විවිධ විදිහට වෙනස් කරගන්න ඕනේ. මේ දවස්වල දේශපාලනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිව්‍යුහ ගත කරන එක නේද? සමගි ජන බේරවැයිගේ ප්‍රතිව්‍යුහ ගත කරන එක කරනවා. ඒක කරන්න දෙයක් ඒක ඉතුරු වෙලා නැහැ. කෝකෙත් මම කියන්නේ පොත් ජන පෙරමුණ ප්‍රතිව්‍යුහ ගත කරන එක. මේ වගේ දේවල් කරන්නේ නේද? ස්ට්‍රක්චර් එක ආපහු හොයලා බලන්න. ඔයාට පුළුවන් ඔයාව ප්‍රතිව්‍යුහ ගත කරන එක. ඔයාගේ දැනුම් හැකියාවන් මොනවද තියෙන්නේ? අඩුවෙන් මොනවද තියෙන්නේ? තව වැඩි කරගන්න ඕන මොනවද කියලා ඔයාට හිතා ගන්න පුළුවන්. හරි? ඒතර මේවා ඇත්තටම ප්‍රතිව්‍යුහ ගත කරන කියන එක සංවිධානයක් සිද්ධ කරන්න ඕනේ. නොනැසී පවත්වාගෙන යන්න නම් ඉස්සර කාලේ තිබ්බ විදියටම සංවිධානය කරගෙන આવොත් එම නූතන තරගකාරීත්වයට මුහුණ දෙන්න බැරි වෙනවා. මම ඉස්සල්ලාම කිව්ව ගතික පරිසරයක් එක්ක වෙනස් වෙනකොට ඒ වෙනස් වීම එක්ක මුහුණ දෙන්න බැරුව යනවා. හරි? ලියා ගන්න මෙහෙම. නොනැසී ඉදිරියට යාම සඳහා, නොනැසී ඉදිරියට යාම සඳහා සෑම සංවිධානයක්ම ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව සිදු කළ යුතුය. හරි, සාර්ථකව සිදු කළ යුතුය. දැන් ඔය ප්‍රතිව්‍යුහගතකරණයේදී දැන් ලියන්න ඕනේ සන්නිවේදනයේ, සංවිධාන සන්නිවේදනයේ හරියාකාරව බලන්න ඕනේ. සේවකයන්ගේ ඉල්ලීම් මොනවද කියලා බලන්න ඕනේ. වැඩ ගලාගෙන යන්නේ කොයි විදිහෙද කියලා බලා ගන්න ඕනේ නේද? එතකොට පුහුණු අවශ්‍යතා මොන වගේ දේවල්ද කියලා බලන්න ඕනේ. මේ හැම එකක් පිළිබඳව මනා අවධානය යොමු කටයුතු කරන්න ඕනේ. දැන් මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න යනවා. මේ පක්ෂය හැදිලා ගිහිල්ලා නැත්තරම නැතිලා නේද? එක මයිල් ගාක් ඉතුරු වෙච්ච වෙලාවක අන්තිමේදී ඒකෙන් ඇතුළට ඇවිල්ලා අන්තිමේදී අගමැති වෙලා දැන් ජනාධිපති වුණාට පස්සේ දැන් ආපහු ඒක මූලික කරගෙන ආපහු එක්සත් ජාතික පක්ෂය ප්‍රතිව්‍යුහගත කරන්නේ කරලා සංවිධාන පිටවල අර කොහෙටවත් නැතුව ගෙවල් වලට වෙලා හිටපු සමහර අයට දැන් ඇමතිකමට වඩා ගිය බලතල හම්බ වෙච්ච තනතුරු තානාන්තර හම්බ වෙලා
පුදුමාකාර විදිහට බබලි බබලි ඉන්නවා නිකන් අනිත් අයටත් නිකන් ලොකු සීන් දාලා නේද? එහෙම අපේ වාසන් කියන්නේ ලොකු ලොකු දේවල් කිය ගියා දැන් තැන් වල රවුම්ක ගා ඉන්නවා. ඒ ඒ හරහා යම් දෙයක් ගොඩනගන ගොඩනගන. එතකොට ඉස්කෝලයක් ගත්තට පස්සේ ප්‍රතිවගත කරන්නේ කරන්නේ කරාට පස්සේ ප්‍රින්සිපල්ට මේක කරන්න පුළුවන්. කරලා බලද්දි අවසානයේ දැනගන්නවා මෙයා සමහර විෂයන් වලට අතිරික්ත ගුරුවරයෝ ඉන්නවා, සමහර වෙලාවට නැහැ. අතිරික්ත ගුරුවරු ඉන්නවනේ ඒ අය මොනවද කරන්න ඕන කියන විකල්ප වලට යන්න පුළුවන්. මම දැක්කා එහෙම එක පාසලක ප්‍රතිවිධගත කරණේ කරලා අතිරික්ත ගුරුවරු 165ක් ඉඳලා තිබුණා. හිතාගන්නකො ලංකාවේ පාසල් පද්ධතිය කියන තැන සමහර පාසල් වල 165ක් අතිරික්ත ගුරුවරු. හරි. ඊගොල්ලෝ ස්වයං කළමනාකාරීත්ව වැඩ කණ්ඩායම්. ස්වයං කළමනාකාරීත්ව වැඩ කණ්ඩායම්. ස්වයං කළමනාකාරීත්ව වැඩ කණ්ඩායම්. කෙටියෙන් මෙහෙම ලියා ගන්න. මෙහිදී වැඩ කණ්ඩායමේ සියලුම සාමාජිකයන් වැඩ කණ්ඩායමේ සියලුම සාමාජිකයන් තම කාර්යභාරය පිළිබඳ තම කාර්යභාරය පිළිබඳ සාමූහිකව වගකීමට බැඳී සාමූහිකව වගකීමට බැඳී ඊගා එක කුඩා ව්‍යාපාරවල වර්ධන දැන් කුඩා ව්‍යාපාර වැඩි වීම තුළ තියෙන ප්‍රශ්නේ තමයි කුඩා ව්‍යාපාරවල මානව සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන්නේ නැහැ. ඔක්කොම කාර්යයන් කරන්නේ කවුද? එක්කෙනෙක් වගේ. හරි. ලියාගන්න මෙහෙම. කුඩා ව්‍යාපාර සඳහා මානව සම්පත් කළමනාකරණ ඒකකයක් එහෙම නැත්නම් ඉරක් ගන්න දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම ස්ථාපිත කිරීම පිරිවැය අධික කාර්යයක් වී ඇත. පිරිවැය අධික කාර්යයක් වී ඇත. පැහැදිලි යටින් මෙහෙම ලියාගන්න. මෑත කාලීනව ශ්‍රී ලංකාවේ මෑත කාලීනව ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාරවල වර්ධනය සඳහා කුඩා ව්‍යාපාරවල වර්ධනය සඳහා බලපාන ලද සාධක කිහිපයකි. ඕක විභාගයට අහලා තිබුණේ. ඒ හින්දා අපි මේක ගැන අවධානය යොමු කරන්න ඕනේ. ලංකාවේ දැන් පොඩි පොඩි ව්‍යාපාර වැඩි වීමට බලපාන හේතු අහන්න. ඇයි හේතු ටික ලියා ගන්න. 1. ස්වාමි පුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම රැකියාවල නිරත වෙනවා. නෝනායි මහත්තයා දෙන්නාම රස්සා වලට යන්නේ. අපි කියන්නේ චිත්ත වෘත්තීය පවුල කියලා කියන්නේ ඒක ඈ. ඒක තවතනකදී අපිට හම්බ වෙනවා චිත්ත වෘත්තීය පවුල කියලා අපි කතා කරන එතනදී.
ස්වාමි පුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම රැකියාවල නිරත වෙනවා. පළවෙනි කාරණා. කොහොමද එතකොට කුඩා ව්‍යාපාර වැඩි වෙන්නේ? බලන්න නෝනායි මාත්‍යය දෙන්න රස්සාවට යනකොට උදේ උයා ගන්න වෙලාවක් නැහැ, රෑට ඇවිල්ලා උයා ගන්න වෙලාවක් නැහැ. අන්න ළඟම තියෙන කඩේ උන්දියාප්පම් පාර්සලය කොත්තු එහෙම කරනවා. කොත්තු නම් කණ්ඩේපා ඊට පස්සේ ජීවිතේ නේද? අර ගෑල් ළමයේ මැරීම නියෑම සඳහා කොත්තු හේතු වුණා කියලා සමහර තැන්වල කියලා තියෙනවා. ඇත්තටම මම ඔයාලට දෙන අවවාදය තමයි කොත්තුයි ෆ්‍රයිඩ් රයිස්ුයි ජීවිතේට කණ්ඩේපා. කිම වෙලාවක කණ්ඩේපා ප්‍රධානතම පෙළේ හෝටලයකින් කෑවොත් රෙන්ඩ ප්‍රධාන කියලා කියන මම කියන්නේ සැලකිය යුතු මට්ටමේ ඉහළ මට්ටමේ ගුණාත්මක භාවයේ දකින හෝටලයකින් හැරෙන්න වෙන කිසිම තැනකින් ෆ්‍රයිඩ් රයිස් එකක් සහ කොත්තුවක් කන්න එපා. මොකද කොත්තුවට දාන ඒවා නම් තනිකරම ජරාව. ෆ්‍රයිඩ් රයිස් එකටත් ඒක එහෙමමයි. මම දන්න හින්දා කියන්නේ සාමාන්‍ය හෝටල් තියෙනවා, සාමාන්‍ය හෝටල් මට්ටමේ ක්‍රියාත්මක වෙන ඒවා. ඒ වගේ අර ඉතුරු වෙන මස් කෑල්ල පවා අරන් ගිහිල්ලා ටැප් එකට අල්ල ඔයා කාලා ඉතුරු වෙච්ච මස් කෑල්ල හොදලා ඉවරලා ඒක කෑලි කෑලි පට්ට ඉතුරු වෙන ගලවලා පැත්තකට දාගන්න. එයාලා උයන ඒවා ඉතුරු වුණාට පස්සේ ඒ විදිහම සුද්ධ කරලා දාලා ඒ ඔක්කොම වෙනම බකට් එකකට දාගන්න. චිකන් කෑලි ඕක ටක් ගාලා අර තකීර දාලා ආපහු රත් කරලා ගන්නවා. ඒකල ෆ්‍රයිඩ් රයිස් එකක් ඉල්ලපු ගමන් ඕකෙන් ටක් ටක් ගාව ඩී කෑලි ටිකක් අරගෙන අරකට ඉල ඉල තමයි දෙන්නේ. සමහර මාස සමහරලාට සතියක් දෙකක් තුනක් වෙන්නත් පුළුවන් උයලා ඉන්නේ. ඒක ෆ්‍රිජ් එකේ දානවා ආය ගන්නවා, ෆ්‍රිජ් එකේ දානවා ආය ගන්නවා. හරි, ඒ නිසා ඒක පිළිබඳව කිසිම විශ්වාසයක් තිබෙන්නේ නැත. ඒ නිසා අනිත් එක තමයි අජිනමොටෝ අසීමාන්තික විදියට ඔකට පාවිච්චි කරනවා ෆ්‍රයිඩ් රයිස් වල. ඒ නිසා අනවශ්‍ය විදියට ලෙඩ වෙන්න එපා, රෝගාතුර වෙන්න එපා. එහෙනම් මේ කන කෑම අයින් කරගන්න. රයිසන් කරි එකක් පුළුවන් නම් කන්න. රයිසන් කරි එකට වංචා කරන්න පුළුවන් ඉඩ කඩ ටිකක් අඩුයි. හරි, අඩුයි. කොහොම නමුත් කඩේකට ගිහිල්ලා වා එළවලු රොටියක් පැටිස් එකක් කනවනම් අවශ්‍යමද කියලා ආපහු බඩටත් අට්ටුවක් දාලා බලන්න ඕනෙමද කියලා. නැත්තම් නොකා ඉන්න. මොකද ඔක ඇතුළට දාන මාළු ටික ගත්තොත් එහෙම ඕකත් ඔය අපි ගත්තොත් එහෙම ෆිෂ් කරි එක හදනකොට ඉතුරු වෙච්ච ඔක්කොම අඹරලා 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 ප්‍රධාන පිළි හෝටල් වලට පවා අඹරලා අඹරලා ගුලිය පිටින් යනවා දාලා තියෙනවා. ඔය දන්න ඔක අස මොනවද කියන්නේ. හරිද? ඒ නිසා ඒ පිළිබඳව අවධානය ඉන්න. මම මේ කියන්නේ දෙන්නම රස්සාවට ගියාට පස්සේ මොන්ඩිසෝරි ඒ කියන්නේ ඩේ කියා සෙන්ටර්ස් ඇති වෙලා තියෙනවානේ. රෝණයි මහත්තයා දෙන්නම රස්සාවට ගියාම ඩේ කියා සෙන්ටර් එකක් කියන්නේ ව්‍යාපාරයක්. අර වගේ බාණ්ඩ විකුණන ව්‍යාපාර ආරම්භ කරලා තියෙනවා. ගෙදර වැඩට එන්න පුළුවන් මට්ටමේ ඒ ව්‍යාපාර ඇති වෙලා තියෙනවා. පොඩි පොඩි ව්‍යාපාර මේ දෙන්න රස්සාවට ගිය නිසා ඇති වෙලා තියෙනවා ලංකාවේ. දෙක, කාන්තාව අතීතයට සාපේක්ෂව කාන්තාව අතීතයට සාපේක්ෂව ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වීම නිසා, ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වීම නිසා කාන්තාවන්ටද කාන්තාවන්ටද සාර්ථක ව්‍යවසායකයන් විය හැකි බව, සාර්ථක ව්‍යවසායකයන් විය හැකි බව ප්‍රචලිත වීම, ප්‍රචලිත වීම. දැන් කාන්තාව හිතනවා අපිටත් ව්‍යාපාර ආරම්භ කරන්න, අපිටත් ව්‍යාපාර ආරම්භ කරලා දියුණු කර දියුණු වෙන්න පුළුවන් කියලා. එහෙම හිතාගෙන රූපලාවන්‍ය බලන්නකො, සැලුන් එහෙම කොච්චර පටන් ගන්න තියෙනවද ගෑනු කට්ටිය කියලා නේද? ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම තමයි මල් විකුණනවා නේද? කොච්චර දේවල් දානවා ඇඩ් වල. ඉතින් කාන්තාව හිතනවා මටත් ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන් කියලා. ඒ නිසා පටන් ගන්නවා. හරි, තුන, තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම, තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම ධනය රැස් කිරීමේ මාර්ග කීපෙන් එකක් ලෙස, ධනය රැස් කිරීමේ මාර්ග කීපෙන් එකක් ලෙස හඳුනා ගැනීම. අපි හිතාගෙන ඉන්නවා දියුණු වෙන්න පුළුවන් හොඳම මාර්ගය තමයි තමන්ගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න එක කියලා. ඊගාවික පරිගණක හා තොරතුරු තාක්ෂණයේ දියුණුව, පරිගණක හා තොරතුරු තාක්ෂණයේ දියුණුව ඊගාක ව්‍යවසායකත්වය පිළිබඳ අධ්‍යයන පාඨමාලා හඳුන්වා දී
ව්‍යවසායකත්වය පිළිබඳ අධ්‍යයන පාඨමාලා හඳුන්වනවා. දැන් මෝටර් මැකෑනික් උගන්වනකොට පස්සේ යා ගැරේජ් එකක් ගන්නවා. රූපලාවන්‍ය උගන්වපුවම යා රූපලාවන්‍යයක් දාගන්නවා. ආහාර පිළිබඳ උගන්වපුවම යා හෝටලයක් දාගන්නවා. අනේ ඇඳුම් මහන්දු උගන්වපුවම යා ටේලර් ෂොප් එකක් දාගන්නවා. අන්න ඒ වගේ ව්‍යවසායකත්වය පිළිබඳ අධ්‍යයන පාඨමාලා හඳුන්වනවා. හය මහා පරිමාණ ව්‍යාපාර සංවිධාන. මහා පරිමාණ ව්‍යාපාර සංවිධාන පුද්ගල ස්වාධීනත්වය හා ආරක්ෂාව. පුද්ගල ස්වාධීනත්වය හා ආරක්ෂාව සැපයීමේදී දිගින් දිගටම අසාර්ථක වේ. හරි, මහා පරිමාණ කර්මාන්තශාලාව අද දිගින් දිගටම අසාර්ථක වෙලා තියෙන නිසා මෙන්න මේ කාරණා හේතු කොටගෙන අද කුඩා ව්‍යාපාර ලංකාව තුළ වැඩි වෙලා තියෙනවා. හරි, right. ඊගොඩ අපි යනවා හත්වෙනි කාරණාව. මොකද? සංවිධාන සංස්කෘතිය. සංවිධාන සංස්කෘතිය. සංවිධාන සංස්කෘතිය ගැන අපි ලොකුවට කතා කරන්න ඕනේ. ඕර්ගනයිසේෂන් කල්චර් එක ගැන නේද? මේකේ තියෙන බොහෝ දේවල් පිළිබඳව අපි ඉස්සරහට කතා කරනවා. හරි, එහෙනම් සංවිධාන සංස්කෘතිය කියන එක කෙටියෙන් මෙහෙම ලියාගන්න. සංවිධාන සාමාජිකයන් විසින් බෙදා හදා ගන්නා ලද මූලික උපකල්පනා විශ්වාසය. බෙදා හදා ගන්නා ලද මූලික උපකල්පනා විශ්වාසයන් සංවිධාන සංස්කෘතිය ලෙස හඳුනා ගනී. සෑම සංවිධානයක්ම බාහිර පරිසරයේ වෙනස් වීම වලට ගැළපෙන පරිදි සංවිධාන සංස්කෘතිය වෙනස් කර ගැනීමට කටයුතු සිදු කළ යුතුය. ඒ කියන්නේ එළියට ගැලපෙන විදිහට අපි ඇතුළ හදාගත්තේ නැත්නම් අපිට පැවැත්මක් නැහැ. හරි, ඊගාව කාරණාව අටවෙනි එක තාක්ෂණය, ටෙක්නොලොජි. තාක්ෂණයත් එක්ක ඔය පහත ප්‍රශ්න වලට එක්චාරෙන්ට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා අද. ඒ නිසා අපි ඒක කෙටියෙන් ලියාගමු. තාක්ෂණය. මෙහෙම ලියා ගන්න. තාක්ෂණයේ දියුණුවත් සමග ලෝකයේ විශ්ව ගම්මානයක් බවට පත්වී ඇති අතර පහත දැක්වෙන කරුණු මානව සම්පත් කළමනාකරණයට දැඩි තර්ජනයක් එල්ල කරමින් පවතී.
මෙන්න මේව නිසා අද එච්ආර්එම්ට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ වගේ තියෙන අඩුපාඩු නිසා. ලියාගන්න එක එක විදුලි සංදේශනයේ දියුණුව, විදුලි සංදේශනයේ දියුණුව. ඒ දියුණුව වල සොෆ්ට්වෙයාර් අලුතෙන් 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 එනවා නේද? ඒවට හැඩ ගැහෙන්න වෙලා තියෙනවා විදුලි සංදේශනයේ දියුණුව. ඊගා එක නියමානුකූල දත්ත හා තොරතුරු. නියමානුකූල දත්ත හා තොරතුරු භාවිතා කිරීමේ ආචාර ධර්ම. නියමානුකූල දත්ත හා තොරතුරු භාවිතා කිරීමේ ආචාර ධර්ම. කර ගෝලීය ස්ථානගත වීම හඳුනා ගැනීමේ තාක්ෂණය. ගෝලීය ස්ථානගත වීම හඳුනා ගැනීමේ තාක්ෂණය. ඊගාක සැමට සමාන අයිතිවාසිකම්. සැමට සමාන අයිතිවාසිකම්. දිය යුතු යැයි හඬ නගන පිරිස් වැඩි වීම. සැමට සමාන අයිතිවාසිකම්. දිය යුතු යැයි හඬ නගන පිරිස් වැඩි වීම. අත කෑ ගහන පිරිස් ඇත්තටම වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා ඔකක් ප්‍රශ්නයක්. නමවෙනි එක බැහැරින් සේවා ලබා ගන්න. බැහැරින් සේවා ලබා ගන්න. බැහැරින් සේවා ලබා ගන්නවා කියලා කියන්නේ තමන්ට කරගන්න බැරි දේවල් උපකොන්ත්‍රාත් ක්‍රමවලට ලබා ගන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම ගියාට පස්සේ ඒ වගේ ගැටළු සාගත තත්ත්වයන් ඇති වෙලා තියෙනවා. හරිද? රයිට්. වෙන ඕන කාරණා නම් ඒක ගැන ආයෙ රිපෝට් ලියන්න ඕනේ නැහැනේ. ලියා ගන්න ඊගාට තුන්වෙනි අභියෝගය මොකද්ද? පාරිසරික අභියෝග. පාරිසරික අභියෝග. පාරිසරික අභියෝග. ලියාගන්න මෙන්න මෙහෙම. සංවිධාන පරිසරයෙන් පරිබාහිර නමුත් සංවිධාන පරිසරයෙන් පරිබාහිර නමුත් සංවිධාන කාර්යඵල වලට සංවිධාන කාර්යඵල වලට බලපෑම් කරන්නා වූ බලපෑම් කරන්නා වූ කළමනාකරුවන්ට පාලනය කළ නොහැකි අභියෝග. කළමනාකරුවන්ට පාලනය කළ නොහැකි අභියෝග. පාරිසරික අභියෝග වේ. මෙම පාරිසරික අභියෝග හතක්. පහත පරිදි හඳුනාගත හැකි. දැන් මේවා යටතේ තියෙන ඒවා ලියන්න ඕනේ. මම නෝට් එකේදී ඒ ටික දෙන්න. මේවා පැහැදිලි හඳුනා ගන්න පුළුවන්. ඔය රැපිඩ් චේන්ජ්, ශීඝ්‍ර වෙනස් වීම. දාන්න එක ශීඝ්‍ර වෙනස් වීම. මම කලින්ම කිව්වා වට ගතික පරිසරයක් තියෙන ඉක්මනින් වෙනස් වෙනවා. ඉක්මනින් වෙනස් වෙනකොට ඒවට හැඩ ගැහෙන්න සිද්ධ වෙනවාමයි අනිවාර්යයෙන් මේක අද අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඒතකොට ශීඝ්‍ර වෙනස් වීම කියලා කියන්නේ ඒක. දෙක අන්තර්ජාල විප්ලවය. දැන් ටික ඉස්සෙල්ලත් අපි කතා කරා අන්තර්ජාල විප්ලවය. ද අන්තර්ජාල විප්ලවයත් එක්ක ඔය රැකියා නිර්මාණය කිරීම ආකර්ෂණය වගේ මූලික කරුණු කාරණා පිළිබඳවත් අපිට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. එතකොට ඔය මාර්ගගත අධ්‍යාපනය වගේ දේවල් පිළිබඳවත් ප්‍රශ්න ගණනාවක් අද වෙද්දී ඇවිල්ලා තියෙනවා IT එක. හැබැයි මේ ඔක්කොම අපි සලකන්නේ අන්තර්ජාල විප්ලවය නිසා ඇතිවන්නා වූ කරුණු කාරණා කියලා. හරි. ඔය නෝට් එක මම දෙනවා. එහෙනම් කලබලෙන් ලියා ගන්න ඕනේ නැහැ. ඊගාට ශ්‍රම බලකා විවිධත්වය. ශ්‍රම බලකා විවිධත්වය තුනේ
ඩයිවර්සිටි කියන මම වෙනමම පාඩමක් තියෙනවා ලබන සතිය ඊගා සතිය අපි කතා කරනවා. ඒ හින්දා ශ්‍රම බලකා විවිධත්වය ගැන ආයේ අමුතුවෙන් ලියන්න යන්නේ නැහැ මම. ඒ කියන්නේ ශ්‍රම බලකායට විවිධ දැනුම හැකියාවන් දක්ෂතාවයන්ගෙන් හෙබි ශ්‍රමිකයන් ඇතුළට ගැනීමේ වැඩ පිළිවෙල තමයි ඔය විවිධත්වය ගැන කතා කරද්දී අපි කතා කරන්නේ. හරි. ඊගොඩ ගෝලීය කරන අරකට හා සමාන ග්ලෝබලයිසේෂන් නේද? ගෝලීය කරන ගෝලීය කරන ඒක ගැන කියන්න ඕන එකක් පැහැදිලි. ඊගොඩ විවස්ථාපිත අනපනත්. විවස්ථාපිත අනපනත් අනිවාර්යෙන් අපිට තේරෙනවා අනපනත් වෙනස් වෙනකොට ව්‍යාපාර වලට ඒ බලපෑම ඇති කරනවා. හැබැයි අපිට ව්‍යාපාරිට ඒවා පාලනය කරන්න බෑ. ආණ්ඩුවේ තියෙන අනපනත් ව්‍යාපාර වලට පාලනය කරන්න බෑ නේද? විවස්ථාපිත අනපනත් ඊගොඩ අරක ditth වෘත්තීය පවුල්. මම අර කලින්ුත් කතා කරේ නෝනායි මහත්තයයි දෙන්නව රැකියාවට යන එක. ditth වෘත්තීය පවුල් ditth වෘත්තීය පවුල් හරි ditth වෘත්තීය පවුල් ඊගොඩ සේවා අංශයේ වර්ධනයේ හා සේවා අංශයේ වර්ධනයේ හා දක්ෂතාවයන් හි ඌනතාව සේවාංශයේ වර්ධනයේ හා දක්ෂතාවයන් හි ඌනතාව. දැන් ඕක ගැන මම කතා කරන්නම් ටිකක් ලියන්න ඕනේ. ඕකේ ඔයාලා දන්නවා ඌණ උපයෝජනය කියලා කියන්නේ තමන්ගේ දැනුම හැකියාව දක්ෂතාවයට නොගැලපෙන රැකියාවල නිරත වීම. දැන් ලංකාවේ ගත්තොත් එහෙම ශ්‍රම බලකායෙන් 3 එකකට වඩා ඔය ඌණ උපයෝජනයේ සහිත රැකියාවල තමයි නිරත වෙලා ඉන්නේ. දැන් ඔයාට උපාධියට හම්බුනාට උපාධියට ගැලපෙන රස්සාවක් නෙවෙයි අවසානයේ ඔයා කරන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ, කවුරු හරි ස්පෙෂල් එකක් කරලා ඉකෝන ස්පෙෂල් එකක් තියෙන නේද? හැබැයි එයා සමහරලාට උගන්වන්නේ ඉස්කෝලේ ගිහලා සමාජ අධ්‍යයන නැත්නම් ඉතිහාසය දෙක බුද්ධ ආගම නේ. ඒතර එයා ඉගෙන ගත්ත දේවල් වලින් වැඩක් නේ නේ. IT පිළිබඳ ලොකු උපාධියක් තියෙනවා. එයා ගිහලා පොඩි පන්තියක IT උගන්වනවා කිව්වොත් එහෙම. ඒ නිසා අන්න ඒ වගේ Tamanට ගැළපෙන එකක් නෙවෙයි. දැන් කච්චේරියේ කළමනාකරණ සහකාර කියලා පත්වීම හම්බෙලා තියෙනවා. හැබැයි එයා කරන්නේ මොකද්ද? වරිපණම් බිල්ලියෙන්. දැන් මම එහෙම ගිහිල්ලා කීප දෙනෙක් කතා බහ කරලා තියෙනවා. දැන් ඔයාලා ඔයාලගේ කලින් කණ්ඩායම ඔයාලගේ අයියලා කියලා අපි කියනවා. අයියලා කියන්නේ නැතුව අපි කියමු සීනියර්ස්ලා කියලා. මීට කලින් කණ්ඩායමේ අය මේ වෙනකොට රිසර්ච් එකක් කරනවා නේද? රිසර්ච් එකක් කරනවා. දැන් ඔයාලගේ යාළුවෝත් ඇති. එතකොට මම කිව්වා ලෝකේ සාමාන්‍ය ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තු මූලික වෙච්ච රිසර්ච් එකක් කරලා තියෙනවා 30,000ක් මූලික කරගෙන. හැබැයි මම මේ පටන් ගන්න රිසර්ච් එක 30,000 අභිභවාගිය රිසර්ච් එකක් බවට පත් කරනවා. එතකොට ඒකේ පළවෙනි කණ්ඩායම විදිහට මගෙත් එක්ක සහයෝගීව මේ කටයුත්තත් එක්ක මේ දැනුම බෙදා හදා ගැනීම සඳහා ඔයාලට කලින් ඉන්න කණ්ඩායම මේ වෙනකොට පාරට බහැලා ඉන්නේ නේද? ඒ අය දැන් රිසර්ච් එක පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ ජොබ් සැටිස්ෆැක්ෂන් එක ගැන හොයන්න පටන් ගත්තා. හරි, ජොබ් සැටිස්ෆැක්ෂන් එක ගැන හොයන්න පටන් ගත්තා. රැකියාවේ තොරතුරු මූලික කරගෙන, ඒ වගේම ගැටු කරුණු කාරණා මූලික කරගෙන, සුභ සාධනීය මූලික කරගෙන, රැකියාවේ දුක් කම්කටොළු බාධක, අපි කියන්නේ දුක් ගැනවිලි සහ ගැටලු විසඳා ගැනීමට නොහැකි වීම පිළිබඳ මූලික කරුණු කාරණා මූලික කරගෙන, දැන් ලංකාවේ රාජ්‍ය සේවය සහ පෞද්ගලික අංශය මූලික කරගනිමින් රැකියා තෘප්තිය පිළිබඳ රිසර්ච් එකක් ලංකාව පුරා ක්‍රියාත්මකයි. හරි, ඔවුන් ඒක සැප්තැම්බර් 25 වෙනිදා ඉවර කරනවා. ඒතර මම මේ කියන්නේ ඔවුන් ආසන්න වශයෙන්
දොළොස් දාහක් 15,000ක ප්‍රමාණයක තොරතුරු එක රාශි කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ කණ්ඩායමත් ඒ රිසර්ච් එකට සම්බන්ධ වෙනවා. ඒක තමයි ව්‍යාපෘති විදිහට ඉස්සරහට යන්නේ, ප්‍රොජෙක්ට් එක විදිහට කරන්න තියෙන්නේ. ඒතර ඒකෙදී ඔයාලටත් තියෙනවා ඒ වගේම සේවකයෝ 20කගේ තොරතුරු එක රාශි කරලා ඒ රිසර්ච් එක සම්පූර්ණ කරන්න. ඒතර අවසානයේ අපි 30,000කට එහා ගිය ප්‍රමාණයක යුක්තව මේක අවසන් කර ගන්න පුළුවන්. ඒතකොට ඇත්තටම ඔයාලා ඉගෙන ගත්ත දේවල් එක්ක ඔයාලත් මේ සමාජයට යමක් එකතු කරනවා. හේතුව තමයි මේ සමාජයේ ඉන්න සේවකයෝ ඇත්තටම සැටිස්ද නැද්ද කියන එක පිළිබඳව මතයක් ගොඩනගලා එළියට දෙන්නත්, ඇත්තටම ඔවුන්ගේ අඩුපාඩු මොනවද, ඒවට ගන්න පුළුවන් විසඳුම් මොනවද කියන එකත් නිර්දේශ කිරීමේ හැකියාව ඒවා බලලා මම තීරණය කරනවා. ඒතකොට ඒ දේවල් ටික අපිට සමාජගත කිරීමේ හැකියාවක් තියෙනවා. මේ රිසර්ච් එක එක පැත්තකින් අර කිව්වාගේ ලෝකයටම පණිවිඩයක් දෙන්න පුළුවන් රිසර්ච් එකක් බවට පත් වෙනවා. හරි. ඒතකොට එහෙනම් HRM එක ඉගෙන ගන්න අපි ඉගෙන ගන්න ඔයාලා යම් ලොකු දායකත්වයක් අනාගතයේදී මේ සමස්ත සමාජය වෙනුවෙන් ඉටු කරනවා කියන හැඟීමකුත් ඉස්සරහදී තියෙනවා. ඉන්න මතක තියාගන්න. ඇත්තටම එහෙනම් යම් රැකියාවක් කරන කෙනෙක් යා සතුටෙන්ද නැද්ද කරන්නේ, යාට ගැළපෙන රැකියාවද නැද්ද හම්බුනේ කියන එක මෙතනදිත් අපි අදහස් කරා. වගේ මේක සැබෑවටම සිද්ධ වෙනවද නැද්ද, කොයි ප්‍රමාණයක් ඒ වගේ මට්ටමේ ඉන්නවද කියන එක අපිට හොයා ගන්න පුළුවන්. ඒ නිසා තමයි මම කිව්වා අපි අර අනිත් අය යම් යම් තැන්වල කරන පාඨමාලා වගේ නෙවෙයි, සැබෑම පාඨමාලාවක් අපිට කරන්න පුළුවන් කමක් තියෙනවා. අද ඉඳන් කරන පාඩම් ටික තමයි එක්සෑම් එකට එන්නේ මම මුලින්ම කිව්වා. එහෙනම් අද ඉඳන් කරන පාඩම් වල PDF ටික මම හතරෙන් හතරට වෙනම එකතු කරලා වෙනම ලස්සනට ලෑස්ති කරලා දෙන්න. හරි. කොහොම නමුත් ලංකාවේ සේවාංශයේ රැකියා අවස්ථා වැඩි වීමකට බලපාපු හේතු කීපයක් තියෙනවා. අපි ඒකත් ලියාගමු. ලියාගන්න මෙහෙම ශ්‍රී ලංකාවේ සේවාංශයේ රැකියා අවස්ථා වැඩි වීමට බලපාන ලද හේතු. ශ්‍රී ලංකාවේ සේවාංශයේ රැකියා අවස්ථා වැඩි වෙනට බලපාන ලද හේතු 1. පාරිභෝගික රුචිකත්වය හා වෙනස් වීම වල වෙනස් වීම. පාරිභෝගිකයන්ගේ රුචිකත්වයන් හා තේරීම් වල වෙනස් වීම. පාරිභෝගිකයන්ගේ රුචිකත්වයන් හා තේරීම් වල වෙනස් වීම. ඔය සේවාංශයේ රැකියා අවස්ථා වැඩි වීමට බලපාපු හේතුව. ඇයි මං එහෙම කියන්නේ? දැන් ඉස්සර වගේ නෙවෙයි. දැන් හිතන්නකො, දැන් ඔයාගේ තේරීම් මොනවද වෙලා තියෙන්නේ? දැන් ඔයාලා කණ්ඩ බොණ්ඩ නැතත් ඔයාට මොකක්ද ඔනේ ඩේටා කාඩ් එකක් ඕන. අනේ සේවාංශ නේද? ෆෝන් එක ඕනේ. ඒතර ඔයා තෝරගන්නකොට එතෙන් ඔයා ගිහිල්ලා තියෙනවා නේ. තේරීම් වල වෙනස් වීමක් එක්ක රැකියා අවස්ථා සේවාංශේ වැඩි වෙලා තියෙනවා. සේවාංශේ ඉල්ලුම් වැඩි වෙලා තියෙනවා. එතකොට ඔයාගේ රුචිකත්වය ඇත්තටම වෙනස් වෙලා ඉස්සර වගේ නෙවෙයි නේද? ඉස්සර පුංචි කාලේ අපි අපේ කාලේ සහ අපිට ඉස්සෙල්ලා හිටපු අය කාලේ හැසිරිච්ච රටාවන් නෙවෙයි දැන් ඔයාලා ගාව තියෙන්නේ. මම ෆෝන් එකක් ගත්තේ ඒ ලෙවල් පන්තියට. ඒ ලෙවල් පන්තියේදීත් මගේ තිබුණේ පන්ති ඉවර වෙනකොට වගේ මම එකක් ගත්තා. නමුත් දැන් 6 පන්ති 4 පන්ති 3 පන්ති ඉන්න ළමයාගේ නම් ෆෝන් එක තියෙනවා. ෆෝන් එක පාවිච්චි කිරීමේදී ඇතිවන ප්‍රශ්න පිළිබඳව වෙනම කතාවක් නේද? ඒවා වෙනම ප්‍රශ්න. නමුත් එහෙම තේරීම් රටාව වෙනස් වෙලා තියෙනවා. කනගුණ දේවල් ඉස්සර අපි කාපු දේවල් නෙවෙයි දැන් ඉන්න අය කන්න බොන්න උත්සාහ කරන ඉල්ලන්නේ කරන්නේ නේ. ඒවා වෙනස්. ඊගොඩ නීති රීති හා අනපනත්වල වෙනස්. නීති රීති හා අනපනත්වල වෙනස්. නීති රීති හා අනපනත්වල වෙනස්. තොර නීති රීති සහ අනපනත් වෙනස් වීම නිසා අද සේවාංශයේ බොහෝ රැකියා අවස්ථාවන් ඇති වෙලා තියෙනවා. ඊගොඩක විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව තුළ විද්‍යාව හා තාක්ෂණය දියුණු කළ නිෂ්පාදන අංශයේ බොහෝ රැකියා නිෂ්පාදන අංශයේ බොහෝ රැකියාව ඉවත් කිරීම අද වෙද්දී අර සමහර නිෂ්පාදන තියෙනවා ඒවා මාකට් එකෙන් අයින් වෙලා ගිහින් නැති නිෂ්පාදනය කරන එක නතර වෙලා නේද?
එතකොට ඒ වෙනුවෙන් දැන් ගොඩාක් දැන් ඉස්සර වලාගේ තිබුණ අර විද්‍යාව තාක්ෂණය දිනුවත් එක කොඩක් ෆූජි කියලා ෆිල්ම් රෝල් මේකෙන් රෝල් නෙදිබ්බේ පුංචි කාලේ හරි වල දැකලා තියෙනවා අර මේව රීල් එකක් ඇතුළට දාලා තමයි ෆොටෝ ගන්නේ අපි ඉස්කෝලේ යන කාලේ ට්‍රිප් එකක් යනකොට ඉතින් කැමරාවක් තියෙන කාලේ ඉතින් මාර වටිනාකමක් තියෙන ඇයි එහෙනම් ෆොටෝ ගන්න ලේසි නෑ ඉතින් කැමරාවක් අරන් යන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ඉතින් ටිකක් සල්ලි දෙන උන්ගේ දුවල පුතාලා තමයි ඒ කාලේ කැමරාවක් තියන්නේ හරි તો રીલ එකක් දාලා ඉතින් રીલ එකේ එක ફોટો එකක් කොහොම තනි තනි ફોટો මෙහෙම 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 ගන්න බෑ ඉන්නවන එක විදියට ලස්සන පිළිවෙට ඉඳලා එහෙම හරි ඕම හරි ඉඳලා ගහ ගන්න ફોટો එක විතරයි හරි කණ්ඩායම කිරියම එහෙම ගෙවුවෙ ඉච්චරයි අද බලන්නකො තාක්ෂණයත් එක්ක දැන් ඒ રીલ ඔක්කොම අයින් වෙලා ගියේ අද නිකන් වැඩ දදා ගහනවා එහෙට පයින්නවා මෙහෙට පයින්නවා ફોટો 100ක් 200ක් යන්නේ කොච්චර කියලා ප්‍රශ්නයක් නේ ફોન එකේ મેમરી કાર્ડ එකේ ඒ දේවල් ටික තියෙනවා ඒතර මේ වගේ නිෂ්පාදිත ක්‍රමක්‍රමයෙන් ලංකාවේ ලෝකෙන් අතු ගෑවිලා අතු ගෑවිලා යනවා ඒ වගේ තිබුණු රැකියාව එහෙම් පිටින් අයිම වෙලා අයිම වෙලා අයිම වෙලා යනවා හරි ඒ වගේම ඔය ස්ටුඩියෝ වලත් ඔය ප්‍රශ්න එහෙමම ඇවිල්ලා තියෙන අද මේ දිනේ හරි ඊගායක ව්‍යාපාර සංවිධාන संविधान करने हाँ कलमना करने कर संविधान करने हाँ कलमना करने कर आकारयन ही विनस्व आकारयन ही विनस्व आकारयन ही विनस्व हरि එතකොට එහෙනම් මම අද කතා කරේ නූතන මානව සම්පත් කළමනාකරුගේ ප්‍රධාන අභියෝග තුනයි තනිපුද්ගල අභියෝග තනිපුද්ගල අභියෝගයන් ගැන කතා කරා සේවාදායකින් සංවිධානය සමග ගලපා ගැනීම ආචාර ධර්ම හා සමාජීය වගකීම් ඵලදායිතාවයේ සවිබලකරණය බුද්ධිගල්නේ රැකියාන ආරක්ෂිත භාවය ඊගොඩ සංවිධානමය අභියෝග ගැන මම කතා කරා සංවිධානමය අභියෝග ගැන කතා කරද්දී මානව සම්පත් කළමනාකරණය තරකාරී වාසීන් අත්පත් කර ගැනීම විමධ්‍යගත කිරීම සේවාදායක සංකෝචනය संविधान प्रतियोगिता कर्मीय एवं स्वयं कल्पनाकारी कंडायम पुरा व्यापार वर्धने संविधान संस्कृति ताक्षणिक सहभागी सेवा लबागेनीम जन कथा कर एवं पारिसरिक अभियोग कथा कर एक कथा कर शीघ्र विनस्वी अंतर्जाल विप्लव स्वबालका विविधत्व गोलीय कर्मे व्यवस्थापित अनपन हितवृत्तीय बहुल सेवांशे වර්ධනය හා දක්ෂතාවයන් හි ඌනතාවය කියලා ওই ටික කතා කරලා ඉවර කරා. ඔන්න ඔය අභියෝගات එක්ක ඔය පාඩම මම උතනින් ඉවර කරනවා. ඊට පස්සේ මට කතා කරන්න තියෙන්නේ ජාත්‍යන්තර මානව සම්පත් කළමනාකරණ අභියෝග ගැන අපිට කතා කරන්න පුළුවන්. ගිය සතියේ විභාගෙ ලිව්වා ප්‍රතිඵල කවද දෙන්න කියලා අහනවා. ප්‍රතිඵල ලබා දෙන්නම් පොඩි කාලයක් දෙන්න නේද? පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි අර ආයතනයේ වැඩ කරන नवंबर නොවැම්බර් 12 වෙනිදා ලෑස්ති කරලා තියෙනවා BMI සීච් එක දැන් ලෑස්ති වෙමින් පවතිනවා නේද කලින් කණ්ඩායමේ ෆොටෝ ටික එහෙම ඔක්කොම කොනකේෂන් ඉවරච්චේ ෆොටෝ එක මේ සතියේ නම් ඒ වගේ ෆොටෝ ආදී දේවල් ටික array යන්න ළමයිට අවස්ථාව දීලා තියෙනවා ඒ හින්දා හැමෝටම මේ පාඨමාලාවේ අර මම කියන්නේ විධිමත් භාවය තුල අඛණ්ඩව ඒක ඉස්සරහට කරගෙන යන්න පුළුවන් ඒතර මිඩ් එක්සෑම් එක පාස් වෙච්ච ගමන් ඔයාලට වෙනම ලෙටර් එකක් එනවා රිසල්ට්ස් දාලා නේද රාජ්‍ය ලාංඡනය ACL එකකම ලෙටර් හෙඩ් එක ඇතුළේම ලෙටර් එකක් එනවා ඒක පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට ඕනම තැනක ගිහිල්ලා මේ පාඨමාලාව හදාරනවා කියන එක සඳහා ඉදිරිපත් කිරීම සඳහා ඒකේ වටිනාකමක් තියෙනවා. ඔයාලගේ රිසල්ට්ස් එක දාලා ඒ ලෙටර් එකක් තමයි ඔයාලට රිසල්ට් සීට් එක විදියට එන්නේ. ඒක ටික දවසක් දෙන්න තව සති දෙකක් තුනක් ඇතුළත රිසල්ට්ස් ඔයාලගේ අවුට් කරන්න පුළුවන් වෙයි. එතකොට හැමදාම පාඨමාලාවත් එක්ක ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන් හැම වෙලාවෙම සම්බන්ධ වෙන්න නේද? බැරි නම් විතරක් රෙකෝඩින් එක ගන්න තියාගන්නක වෙන්න. හරි. වෙන විශේෂයෙන් දැනගන්න මොනවද තියෙනවද අර කතා කර IT එක ගැන IT එක ගැන කලබල වෙන්න එපා අනිවාර්යයෙන්ම මේ සතුවාට ඇප්ලිකේෂන් එක දානවා IT එක යන්නේ ඩිප්ලෝමා එකක් වුණාට ඉස්සෙල්ලාම සර්ටිෆිකේට් ලෙවල් එකක් විදියට පටන් ගන්න ඒකේ ප්‍රැක්ටිකල්
කිරීමේ වගකීම ඔයාලට පැවරෙනවා. මොකද ප්‍රැක්ටිකල් අපිට ගෙනල්ලා කරන්න බැරි නිසා ගෙනල්ලා කරන්න පුළුවන්, කැමති අයට නම් ඇවිල්ලා කරන්න පුළුවන්, මේ ලැබ් එක තියෙනවා. නමුත් ඒක තියෙන නුවර, ඒ නිසා අනිවාර්යයෙන්ම ලැබ් එක කියන්නේ ප්‍රැක්ටිකල් කරන්න පුළුවන් වෙන විදිහ වැඩපිළිවෙලක් හදාගන්න. හරි, right. එහෙනම් ඔය කරුණු කාරණා ටිකත් එක්ක ඉංග්‍රීසි එකට දැනුම සම්බන්ධ වෙන්න පුළුවන් කියලා අහලා තිනවා. ඉංග්‍රීසි එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ලෙක්චර් 6ක් ගිහිල්ලා තිනවා. ඒ 6 රෙකෝඩින් ගන්න. හරි, ඒ 6 රෙකෝඩින් අරගෙන සම්බන්ධ වෙන්න පුළුවන්. දැනට කවුන්සලින් පාඨමාලාවේ රෙජිස්ට්‍රේෂන් පටන් ගන්න තිනවා. අගෝස්තු 5 වෙනිදා ඒක පටන් ගන්නවා. ඒකට සම්බන්ධ වෙලා නැති අයට සම්බන්ධ වෙන්න පුළුවන්. පාඨමාලා ගාස්තු විතරයි යාළුවට ගෙවන්න ඕනේ. රෙජිස්ට්‍රේෂන් ෆී එක ගෙවන්න ඕනේ. හැබැයි ඇප්ලිකේෂන් එක දාලා තියෙනවා. හරි නේද? එහෙනම් වෙන විශේෂයෙන් දැනගත යුතු කාරණාවක් නැහැ. අපි අද මේ වැඩේ ඉවර කරමු. සම්බන්ධ සිද්ධාන්තවලට බොහොම ස්තුතියි. පරිස්සමෙන් ඉන්න අපි ලබන සතියේ නැවත හම්බ වෙමු.